හොඳයි එහෙනම් අද දවසේ අපි කතා කරනවා පරිගණක වර්ග පිළිබඳව නවය පන්තියේ ICT පාඩම් මල්ලාවේ දෙවෙනි පාඩම් වල පරිගණක වර්ග ගැන කතා කරන්න. දැන් බලන්න දරුවෝ ඕගොල්ලන්ට පේනවා මිලදී ගැනීම ගත හැකි පරිගණක වර්ග කිහිපයක් සඳහා උදාහරණ. දැන් අපිට කම්පියුටර් කඩේකට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන් කම්පියුටර්ස් වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ බලන්න අපි මේස පරිගණකය. මේස පරිගණක කියන්නේ උඩින්ම තියෙන මෙතන මේස පරිගණකය. එතකොට මේස පරිගණකයක් කියලා කියන්නේ මේසය උඩ තියාගෙන භාවිතා කරන්න පුළුවන් පරිගණකයක්. මේවා අපි සාමාන්‍යයෙන් ඉස්කෝලවල දකිනවා, ගෙවල් වල දකිනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන සියල්ලම ඒකක පරිගණකය. සියල්ලම ඒකක පරිගණකය. මේ සියල්ලම ඒකක පරිගණකය කියලා කියන්නේ අපිට එක මොනිටරයක් විතරයි තියෙන්නේ. මොනිටරයේ තුල සියලුම කොටස් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ මොනිටරේ තමයි දරුවෝ සිස්ටම් යුනිට් එක තියෙන්නේ. එතකොට CPU එක තියෙන්නේ. ඊට පස්සේ CD-ROM එකක් තියෙනවා ඒක තියෙන්නේ. මේ වගේ කොටස් ටික ඔක්කොම දැන් අපි සරලව ගත්තොත් TV එකක් වගේ. TV එකක් වගේ තමයි මේ සියල්ල මේක පරිගණකයේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඒකෙන් TV එකක් තියාගත්තා වගේ ඒකටම මවුස් එක කීබෝඩ් එක ගහගෙන වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා උකුළු පරිගණකය. අදින අපි දාන්න ලැප්ටොප් පරිගණකය. ලැප්ටොප් පරිගණකය කියන්නම් අපි කැමති පරිගණකයක් ගොඩක් දෙනෙක් ළඟ තියෙන එකක්. ලැප්ටොප් එක ලැප් කියන්නේ උකුළ. උකුළේ තියාගෙන පාවිච්චි කරන දෙයක්. හැබැයි දරුවෝ මේ උකුළේ තියන් පාවිච්චි කරද්දී ලැප්ටොප් එකක් පොඩි හානියක් තියෙනවා. දැන් අපි උකුළ කිව්වට මේ අර කලයක් උකුළේ තියන් වගේ නෙමෙයි මේක පාවිච්චි කරන්නේ. අපි කකුල් දෙක මත තියාගෙන කකුල් දෙක මත තියාගෙන පාවිච්චි කරනකොට සාමාන්‍ය ලැප්ටොප් කාර්යයක් යද්දී වැඩිපුර රත් වෙන්න ගන්නවා. මොකද කම්පියුටරයක් ප්‍රොසෙසරය කොයි වෙලාවෙත් එයාව හීට් වෙනවා. ඒ හීට් එකත් එක්ක කම්පියුටර් එක අපි යට කොටස කියන්නේ සිස්ටම් යුනිට් එක තියෙන කොටස ලැප්ටොප් එකක නම් අධික ලෙස රත් වෙනවා. ඒ රත් වෙන්න හේතු කාරණා කිහිපයක් තියෙනවා. අපි ටිකක් බර වැඩක් කරනවා නම් ඒ කියන්නේ වීඩියෝ එකක් ප්‍රොසෙස් කරනවා වගේ වැඩක් කරනවා නම් සාමාන්‍ය ලියුමක් ටයිප් කරන එක නම් බර වැඩක් නෙමෙයි. ඒ වගේ වෙලාවෙදී පරිගණකයක් ඒ වගේම ලැප්ටොප් එකක් අධික ලෙස රත් වෙන්න ගන්නවා. මේ රත් වෙන්න ගන්න නිසා මේක අපි කකුල් දෙක තියාගෙන ඉන්නවා. නිතර මේ කකුල් දෙක රත් වෙන ගත්තොත් විවිධ ආබාධ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපි ලැප්ටොප් එකක් වුණත් මේසෙයි මත තියාගෙන පාවිච්චි කරනවා නම් ඒක වඩා හොඳයි. ඊළඟට බලන්න මේ නෝට්බුක් පරිගණකය. නෝට්බුක් පරිගණකය කියන්නේ ලැප්ටොප් එකක් තමයි. ඒ වුණාට පුතේ චුට්ටක් ලැප්ටොප් එකට වඩා පොඩි සයිස් එකෙන් පොඩි. එතකොට මේක හරියට ලැප්ටොප් එකේ මල්ලිගෙනෙක් වගේ. ටැබ්ලට් පරිගණකය ඊළඟට තියෙනවා පහලින්. ටැබ්ලට් පරිගණකය. ටැබ්ලට් පරිගණකය කියන්නේ අපි සාමාන්‍ය භාවිත කරන ටැබ් එකක්. මේ දවස්වල ඔයගොල්ලෝ දැකලා ඇති ස්කෝල වලට දීලා තියෙනවා ටැබ්ලට් පරිගණක. කීබෝඩ් එක වෙනම ගලවලා ගන්න පුළුවන්. ගලවලා ගත්තාම ටැබ් එක උඩ ඩිස්ප්ලේ කැල වෙනම ගන්න පුළුවන්. මේක ෆුල් ටච් බෝඩ් එකක් විදිහට තියෙනවා. ටච් ස්ක්‍රීන් එකක් තියෙනවා. අපිට අවශ්‍ය නම් කීබෝඩ් එක සෙට් කරගන්න පුළුවන්. මේ කීබෝඩ් එකේ ටච් පෑඩ් එකකුත් තියෙනවා. මේවා සමහර ස්කෝල් ගොඩක් ස්කෝල් වල නේනකොට භාවිතා වෙනවා. අනිත් එක තමයි ඔයගොල්ලෝ දැනටමත් භාවිතා කරන එක සුහුරු දුරකථනය. සුහුරු කියන්නේ පොතේ ස්මාර්ට් කියන එක. ස්මාර්ට් ෆෝන් එක තමයි මේ අපි කතා කරන්නේ. මේකත් අපිට වෙළඳ පොලේ නේනකොට මිලදී ගන්න පුළුවන්. ඊළඟට මේ වැඩහල් පරිගණක නේද වර්ක් ස්ටේෂන් කම්පියුටර් කියලා තියෙනවා. මේක සාමාන්‍ය ඩෙස්ක්ටොප් එකක් තමයි. හැබැයි මේක ඩෙස්ක්ටොප් කිව්වට මේක වෙනස් වෙන්න පුළුවන්. යම්කිසි ආයතනයක වැඩවලට භාවිත කළ හැකි පරිගණකයක් තමයි වැඩහල් පරිගණකය කියන්නේ. බොහෝ දුරට මේක අපි හිතමු උදාහරණයක් විදිහට හොස්පිටල් එක ගත්තොත් රෝහලක් ගත්තොත් රෝහල කියන්නේ යම්කිසි වැඩක් කරන තැනක්. එතෙන් ආවේණික වෙච්ච යන්ත්‍ර තියෙනවා. මේවට අපි වැඩහල් පරිගණක කියන්න පුළුවන්. ඒ වගේම ගාමන්ට් එකක් ගැන ඉතලා බලන්න. ගාමන්ට් එක තියෙන්නේ මැෂින්, මහාන මැෂින්. මේ මහාන මැෂින් වලට යොදා ගන්න පරිගණක තියෙන්න පුළුවන්. ඒවා අරන් අපිට විවිධ ක්‍රියාකාරකම් අපිට අවශ්‍ය කරන ඉන්ටර්නෙට් යන ඒවා ඊට පස්සේ ලියුමක් ටයිප් කරන වගේ දේවල් කරන්න හම්බ වෙන්නේ නැහැ. මේක තමයි වැඩහල් පරිගණක කියලා කියන්නේ. අනිත් එක තමයි හොඳම එක කියනවා සේවාදායක පරිගණක. නැත්නම් අපි කියනවා සර්වර් කම්පියුටර්ස් කියලා. සර්වර් කම්පියුටරයක් කියන්නේ මොකද්ද? දන්න කෙනෙක් ඉන්නවද සර්වර් කම්පියුටරයක් කියන්නේ මොකක්ද කියලා? සර්වර් කම්පියුටර් නැහැ. දන්නේ නැහැ. දන්නේ. අපි පොතේ ඉන්ටර්නෙට් යනවා. අපි ඉන්ටර්නෙට් යනවා. අපි කියනවා දැන් මේ කතා කරන වලාකුළු පරිගණක සංකල්පය කියලා සංකල්පයක් ගැන. මෙන්න මේ වලාකුළු පරිගණක සංකල්පය කිව්වට ඇත්තටම අපේ ඩේටා වලාකුළු වල ගබඩා කරලා තියන්න අවස්ථාවක් නැහැ. ඒවා අපේ කොහේ හරි පරිගණකේම තමයි ගබඩා කරලා තියන්න ඕනේ. මේ සේවාදායක පරිගණක. නැතිනම් සර්වර් කම්පියුටර්ස් කියන පරිගණක
වර්ගය භාවිතා කරනවා විමුතේ අපේ දත්ත తాවකාලිකව නෙමෙයි ස්ථිරවම ගබඩා කරලා තියන්න කොහෙද අන්තර්ජාලයේ. එතකොට අපි මේ භාවිතා කරන දේවල් අපි තුමක සින්දුවක් ගන්නවා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා. මේ සින්දුව කොහේ හෝ තැනක සේවාදායක පරිගණකයක තමයි ගබඩා වෙලා තියෙන්නේ. අපි ඩවුන්ලෝඩ් කරනවා කියලා කියන්නේ සේවාදායක පරිගණකයක තියෙන සින්දුවක්. වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මොකක් හරි ડોකියුමන්ට් එකක් වෙන්න පුළුවන්. ඒක අපේ කම්පියුටරයට කොපි කර ගන්නවා. නැත්නම් අපේ කම්පියුටරයට සේව් කර ගන්නවා. අපේ කම්පියුටරයට ලබා ගන්නවට අපි කියනවා ඩවුන්ලෝඩ් කරනවා කියලා. අපි තව එකක් දානවා ඩවුන්ලෝඩ් කිව්වහම ඊළඟ වචනේ තමයි ඒකේ අනිත් එක කියනවා අප්ලෝඩ්. අප්ලෝඩ් කරනවා කියලා කියන්නේ මේ සේවාදායක පරිගණකයකට අපේ කම්පියුටරේ තියෙන ෆයිල් එකක් සින්දුවක් වෙන්න පුළුවන් ડોකියුමන්ට් එකක් වෙන්න පුළුවන් ලෙටර් එකක් වෙන්න පුළුවන් පිච් එකක් වෙන්න පුළුවන් වීඩියෝ කැලලක් වෙන්න පුළුවන් මේ ඕනෑම දෙයක් අප්ලෝඩ් කරනවා. ඒක තමයි කියන්නේ අපි අප්ලෝඩ් කියන එකේ සේවාදායක පරිගණකයකට යවනවා. දැන් මම ගිය සතිය කරපු පාඩම රෙකෝඩ් කරා. රෙකෝඩ් කරේ මගේ කම්පියුටර් එකේ. එතකොට මගේ කම්පියුටරේ තියෙන්නේ වීඩියෝ එකක් විදිහට. මේ ෆයිල් එක මගේ කම්පියුටරේ තියෙන තාක්කල් පුතේ ඔයගොල්ලන්ට බලන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් බලනවා නම් මොකද්ද කරන්න ඕනි? ඔයගොල්ලෝ අපේ ගෙදර එන්න ඕනි. ගෙදර ආවට පස්සේ මෙන්න පුතේ බලපියව කියලා මම ලැප් එක දිගහැරලා දෙන්න ඕනි මෙන්න බලන්න කියලා. හැබැයි මට ඒක කරන්න බැරි නිසා මම කරේ මොකද්ද? සේවාදායක පරිගණකයකට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. එතකොට සේවාදායක දෙපම දුන්නේ මේක YouTube අරහනේ. එතකොට පුතේ මම කරේ මොකද්ද? YouTube කියන ඒ සයිට් එකට අදාළ සේවාදායක පරිගණකයට නැත්නම් YouTube ආයතනයට මගේ ගිණුම හරහා YouTube ගිණුම හරහා මම ගිය සතිය කරපු ෆයිල් එක ගිහිල්ලා තියෙනවා. මේ ගිහින් තියන් මම මේක පෙන් එකකට දාගෙන සාප්පුවට දාගෙන බස් එකේ නැගලා යන්නේ නැහැ. මම කරන්නේ මොකද්ද? YouTube හරහාම මගේ ෆයිල් එක මම සේවාදායක පරිගණකයට යොමු කරනවා. ඒ යොමු කරලා ඒක තියෙන තැන ලින්ක් එකක් ගන්නවා දිගුවක් ගන්නවා මේ ලින්ක් එක තමයි මම ඔයාලට WhatsApp හරහා එව්වේ බලන්න බැරි වෙච්ච කටියට බලන්න කියලා. එතකොට දැන් අද මේ වීඩියෝ එක අපි රෙකෝඩ් කරනවා. මම හදා ගන්නවා වීඩියෝ ෆයිල් එකක්. මේ වීඩියෝ ෆයිල් එක මම ගිහිල්ලා තියෙනවා අද රෑ වෙනකොට සේවාදායක පරිගණකයක සර්වර් කම්පියුටර් එක. ඒකලා ඒක තියෙන තැන ලින්ක් එක. එතෙන්ට යන පාර මම ඔයගොල්ලන්ට WhatsApp group එක හරහා දෙනවා. ඒ දුන්නහම වෙන්නේ මොකක්ද? ඔයාලට ඒ පාර හරහා ගිහිල්ලා මම තියපු පරිගණකේ මම තියපු ෆයිල් එක ඔයාලට බලන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට බලන්න අවස්ථාව ලැබෙනවා. අන්න ඒ වගේ කම්පියුටර් එකක් තමයි සේවාදායක පරිගණකය කියන්නේ. දැන් පුතේ අපේ ඉස්කෝලවල කම්පියුටර් ලැබ් තියෙනවා. ඔය ලැබ් වල අපිට පුළුවන්කම තියෙනවා සේවාදායක පරිගණකයක් නිර්මාණය කරගන්නට. ඒ කියන්නේ අපේ ස්කෝලේ ඇතුලේ පොඩි ඉන්ටර්නෙට් එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. අපිට පුළුවන් එක කම්පියුටරයක් තෝරගෙන ඒ කම්පියුටර එකට අපිට අවශ්‍ය කරන ෆයිල් ඉගෙන ගන්න අවශ්‍ය කරන ෆයිල් ඔක්කොම දාලා තියන්න පුළුවන්. ඒ කම්පියුටරයට දාන ෆයිල් වලට ඒ ස්කෝලේ තියෙන අනෙක් කම්පියුටර්ස් වලින් ලොග් වෙලා බලන්න පුළුවන්කම තියෙනවා. මෙහෙම කම්පියුටරයක් හදාගන්න පුළුවන්කම තියෙන ස්කෝලවල මම හිතන්නේ ස්කෝල මේක භාවිතා වෙනවද කියන්න ඒ කට්ටිය බොහෝ දුරට ඉන්ටර්නෙට් නැත්නම් අර Wi-Fi පහසුකම් network පහසුකම් වගේ දේවල් භාවිතා කරන්නේ ඉන්ටර්නෙට් යාම සඳහා පමණයි. දැන් අපි තුමේ මෙහෙම අපිට සේවාදායක පරිගණකයක් අපේ ඉස්කෝලේ හදාගත්තොත් අපේ ඉස්කෝලේටම ආවේණික වෙච්ච අන්තර්ජාල කොටසක් හදාගන්න පුළුවන්. ඉන්ටර්නෙට් කොටසක් හදාගන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ මේකයි ළමයින්ට ඇතුලේ අන්තර්ජාලයට විතරක් ඉන්ට්‍රානෙට් එකට විතරක් යන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකට යන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අනවශ්‍ය වෙබ්සයිට් වලට යන්න හම්බ වෙන්නේ නැහැ. අපි දාලා තියෙන පාඩම් වලට විතරමයි යන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ පහසුකම් අපිට හදන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ අන්තර්ජාල පහසුකම් භාවිතා කිරීම තුල මේ සේවාදායක පරිගණක නිර්මාණය හරහා. දැන් ඔබවන්ට අදහසක් ඇති එක එක පරිගණක වර්ග ගැන. දැන් අපි කතා කරා මේස පරිගණක, ඩෙස්ක්ටොප් පරිගණකය ගැන. ඩෙස්ක්ටොප් පරිගණකය අපේ ගෙවල් වල තියෙන හයි ස්කෝල් වල තියෙන අපි නිතර දකින කම්පියුටර් එක. ඊට පස්සේ අපි දකිනවා සියල්ල මේකක. දැන් මේවා අපිට නිතර දකින්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඔය වර්තමානයේ විවිධ ඔෆිස් වල මේ සියල්ල මේකක පරිගණක මම දැකලා තියෙනවා. උකුළු පරිගණකේ දානවා ලැප්ටොප් එක, නෝට්බුක් එක දානවා ලැප්ටොප් එකේ වගේ ටිකක් පොඩි එක, ටැබ්ලට් එක දානවා, සුහුරු පරිගණක දානවා, සුහුරු දුරකථන අපි දානවා. ස්මාර්ට් සුහුරු කියන්නේ තේරුම තමයි ස්මාර්ට් කියන එක. වැඩහල් කම්පියුටර්ස් නැත්නම් වැඩහල් පරිගණක දානවා. ඊට පස්සේ සේවාදායක පරිගණක ගැන අපි
බලමු අපිට ඊළඟට තියෙන පොඩි ඇක්ටිවිටියක් මේ ඇක්ටිවිටිය තියෙන්නේ ඔයගොල්ලන්ගේ වැඩ පොතෙන් ඔයගොල්ලන්ගේ වැඩ පොතෙන් දැන් මේක ඔයගොල්ලෝ සමහරට මේ වෙලාවට කරලා ඇති ඉස්කෝලේදී ඉස්කෝලේ කරලා ඇති ඒක නිසා අපිට මේ උත්තර ටික දෙන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි බලන්නකෝ මේ පළවෙනි ප්‍රශ්නය දී ඇති පදාතුලේ සුසුම මද භාවිත කර හිතෙන් පුරවන්න ඔයාලට තියෙන හිතෙන් පුරවන්න මේවා දැන්ට කරලා තියෙන කමන්න අපි සාකච්ඡා කරන් යමු නිවසේදී හෝ කාර්යාලයේදී හෝ නිශ්චිත ස්ථානයක සිට භාවිත කිරීමට යොදා ගැනීම නිවසේදී හෝ කාර්යාලයේදී හෝ නිශ්චිත ස්ථානයක සිට භාවිත කිරීමට යොදා ගැනීම මොකද්ද යොදා ගැනීමේ ටග්ගල මැසේජ් එකක් එවන්න උත්තරය නිවසේදී හෝ කාර්යාලයේදී හෝ නිශ්චිත ස්ථානයක සිට භාවිත කිරීමට යොදා ගැනීම මොකද්ද සේවාදායකද මේස පරිගණකයේද සියල්ලම ඒකකද උකුළු පරිගණකයේද සුහුරු ජංගම දුරකථනයේද ටැබ්ලට් පරිගණකයේද දාන්න බලන්න කට්ටිය චැට් බොක්ස් එකට ටග්ගල උත්තරේට දාලා අංකය පරහු කරන්න එපා ටග්ගල දාන්න රයිට් විමංශා විමංශා තත්තර එවනවා උත්තරේ දෙක කියලා බලමු අනික් කට්ටිය එවන උත්තර එක්කිනා යෙව්වේ කො ඉක්මනට එවන්න ටග්ගල එවන්න ටග්ගල එවන්න ටග්ගල එවන්න පරහු කරන්න එපා WhatsApp එකට දාන්න එපා नम की नमक निश्चित स्थान से भावता निवसे दी हो देख देख निश्चित निवसे हो कार्यालय हो निश्चित स्थान परिगणक जालयकट आवश्य सेवा लबा दी मट පරිගණක ජාලයකට අවශ්‍ය සේවා ලබා දීමට භාවිත කෙරේ මොකද්ද භාවිත කරන්නේ අංක 1 වෙනවා හොඳයි චලිත හොඳයි අංක 1 වෙනවා විමංශා අංක 1 හොඳයි තව කවුද වෙනස් උත්තර දිනවද වෙනස් උත්තර නැහැ අංක 1 සේවා දායක පරිගණකය හොඳයි රොස්ඩි ගමගේ සිත්මි සිත්මි චමාසා වගේ विशाल මට වෙන උත්තරයක් දෙන්න ඊට වඩා සාපේක්ෂව ත්‍රිඩයක් විශාලයි හතර හොඳයි උකුළු පරිගණකේ දැන් පොතේ ඔය උකුළු පරිගණකේ කියන්නේ මේ ලැප්ටොප් එකට තමයි උකුළු පරිගණකේ කියන්නේ D එකේ අපි උත්තර දෙකක් දෙන්න ඕනේ උත්තර දෙකක් සිතුන්ට ලේඛන කියවීමට තැන්පත් කිරීමට සහ විද්‍යුත් ශබ්ද කෝෂ පරිහරණය පහසුවෙන් කිරීමට අන්තර්ජාලය හරහා භාවිතා සන්නිවේදන කටයුතු වලට ජංගමව භාවිතා කළ හැකි පරිගණක වන්නේ කොටස් දෙකක් දෙන්න පුළුවන් උත්තර විදිහට 32ක් තියෙනවා දාන බාන උත්තරයක් ජංගම 5 6 සුහුරු
ටැබ්ලට්. ඕ ජංගම දුරකථනේ ෆෝන් එක පුළුවන් අපේ ස්කෝල් එකට ගෙනියන්න දුන්නේ නැති වුණාට ෆෝන් එකෙන් පුළුවන් මේ වැඩේ කරන්න. ටැබ්ලට් එකෙන් පුළුවන් නියමයි. පවරි හොඳයි. 5 6 හරි. 5 පුළුවන් 6ත් පුළුවන් පුතේ චමසා. සිත්මි සිතත් 5 6 හොඳයි. හරි අවසාන එක බලමු දරුවෝ දැන් නම් මේකට අපි උත්තරේ හොයන්න ලේසි අවසාන එක නිසා. එහා මෙහා ගෙන යාමට අසීරු. එහාට මෙහාට උස්සන් යන්න බෑ. අඩු ඉඩකඩක භාවිතා කළ හැකි පර්යන්ත උපාංග රසකට රසක් සම්දර්ශකයට සවි කර ඇත්තේ. සම්දර්ශකය කියන්නේ මොනිටර් එකට සම්බන්ධ කරලා තියෙන පර්යන්ත උපාංග පෙරිපරල් ඩිවයිසස් ගොඩක් සෙට් කරලා තියෙනවා. ඒක තමයි යවන උත්තරේ 3 3 3 3 සියල්ලම එකක පරිගණක. හොඳයි. මේ ඇක්ටිවිටිය සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් දෙකෙන්ම මෙතන තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. රයිට් අපි යන් ඊළඟ පිටුවට පරිගණක පර්යන්ත උපාංග යමු මොනවද? පොඩි මාතෘකාවක් ලියගමු අපි පරිගණක පර්යන්ත උපාංග කියලා. පරිගණක පර්යන්ත උපාංග පෙරිපරල් ඩිවයිසස් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ඔන්ලයින් යටින් තියෙන මාතෘකාව වටා පෙරිපරල් ඩිවයිසස් කියලා. ඒක ලිය ගන්න පුළුවන් ඉංග්‍රීසි වචනේ අවශ්‍ය නම්. මම හිතන්නේ මෙතන අපේ ඉංග්‍රීසි මීඩියම් ළමයි නැහැ කවුරුත්. මෙතන සිංහල මීඩියම් විතරයි ජොයින් වුනේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. අපිට ලේසි නෝට් එක දෙන්න ගියාම. දෙමෙන බලන්න දරුවෝ පරිගණකයකට දත්ත හා උපදේශ data instructions ඇතුළත් කිරීමට දත්ත සහ උපදේශ ඇතුළත් කිරීමට යොදා ගන්න ලබන උපකරණ මෙතන උපාංග ආදාන උපාංග ලෙස හඳුන්වනවා. දත්තහා වැඩසටහන් ස්ථිරව තැන්පත් කිරීමට යොදා ගන්නා උපාංග. දත්තහා වැඩසටහන් ස්ථිරව ගබඩා කරලා තියන්න භාවිත කරන උපාංග කොහොමද හඳුන්වන්නේ? ස්ටෝරේජ් ඩිවයිසස් නැතිනම් අපි සිංගලෙන් කියන පුතේ ආචයන උපාංග. ආචයන උපාංග ලස්සන නමක් ආචයන උපාංග. දැන් පළවෙනිටම කියුවේ දත්තහා උපදෙස් ඇතුළු කරන්න භාවිත කරන ඒවා. ඒවට අපි කියන්නේ ආදාන උපාංග. අනිත් ඒවා තමයි ආචයන උපාංග. ආචයන උපාංග ආචයන උපාංග output devices කියන්නේ මොන වටද? දත්ත සහ තොරතුරු ප්‍රතිදානය කරන්න එළියට ගන්න භාවිත කරන ඒවාට කියනවා අපි output devices. එතකොට අපි දැන් devices වර්ග තුනක් දන්නවා. එකක් තමයි ආදාන උපාංග, අනිත් එක තමයි ආචයන උපාංග, අනිත් එක තමයි ප්‍රතිදාන උපාංග. input devices, storage devices and output devices. devices වර්ග තුනයි. එතකොට මෙන්න මේ සියල්ලට තමයි කියන්නේ දරුවෝ අපි ආ පර්යන්ත උපාංග නැත්නම් පෙරිපරල් ඩිවයිසස් කියලා ගන්න පොත මාතෘකාවක් ලියලා තියෙන්නේ. ආදාන මේ පර්යන්ත උපාංග යනු මොනවද කියලා ලියමු අපි. පරිගණකයකට දත්ත සහ උපදෙස් ඇතුළු කිරීමට දත්ත සහ උපදෙස් ඇතුළු කිරීමට පරිගණකයකට දත්ත සහ උපදෙස් ඇතුළු කිරීමට ආදාන උපාංග භාවිතා කරයි. ආදාන උපාංග භාවිතා කරයි. පරිගණකයකට දත්ත සහ උපදෙස් ඇතුළු කිරීමට ආදාන උපාංග භාවිතා කරයි. දත්ත සහ උපදෙස් ගබඩා කිරීම සඳහා දත්ත සහ උපදෙස් ගබඩා කිරීම සඳහා යොදා ගන්නා උපාංග ආචයන උපාංග ලෙස හඳුන්වයි. ආචයන ආයන්න චයන්න යයන්න නයන්න ආචයන උපාංග ලෙස හඳුන්වයි. ආචයන උපාංග ලෙස හඳුන්වයි.
පරිගණකයේ ඇති දත්ත හා තොරතුරු පරිගණකයේ ඇති දත්ත හා තොරතුරු පරිගණකයේ ඇති දත්ත හා තොරතුරු පිටතට ලබා ගැනීමට පිටතට ලබා ගැනීමට පරිගණකයේ ඇති දත්ත හා තොරතුරු පිටතට ලබා ගැනීමට ප්‍රතිදාන උපාංග භාවිතා කරයි ප්‍රතිදාන උපාංග භාවිතා කරයි පිටතට ගන්න ප්‍රතිදාන උපාංග භාවිතා කරනවා මේ සියලු උපාංග මේ සියලු උපාංග මේ සියලු උපාංග පර්යන්ත උපාංග ලෙස හඳුන්වනු ලැබේ මේ සියලු උපාංග පර්යන්ත උපාංග ලෙස හඳුන්වනු ලැබේ මේ හැමදේම හඳුන්වන්නේ පර්යන්ත උපාංග විදියට ඔන්න පොතේ මම පින්තූරයක් ඔයගලට දාලා තියෙනවා පර්යන්ත උපාංග කිහිපයක බලන්න මේකේ තියෙන උපාංග ඔයගලට පේනවා දකුණු අත පැත්තේ උඩින් සම්දර්ශක නැතිනම් තිරය නැතිනම් අපි කියනවා මොනිටර් පන්ති නායකය නෙවෙයි ඊට පස්සේ වම් පැත්තේ උඩින් තියෙනවා මයික්‍රෝෆෝන් ඊට පස්සේ මුද්‍රණ යන්ත්‍රය තියෙනවා printer දෘඩ තැටිය කියලා එකක් තියෙනවා මේ අර සිස්ටම් එකට ඇතුලේ ප්‍රකාශ තැටි දාවකය නාදකය මුසිකය සැනලි දාවකය යතුරු පූර්ව මේ වගේ උපකරණ කිහිපයක් අපිට දකින්න පුළුවන් මෙන්න මේ රූප සටහනේ මෙතන තියෙන්නේ දරෝ පරිණත උපාපරිණත උපාත කිහිපයක් ඊට වඩා පරිණත උපාත තියෙනවා අපිට බලමු අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා දැන් බලන්න මේ ආදාන උපාංග කිහිපයක් තියෙනවා කම්පියුටරයට දත්ත දාන්න දත්ත ඉන්පුට් කරන්න ලබා දෙන්න භාවිත කරන උපාංග පොඩි මාතෘකාවක් ලියන්න ආදාන උපාංග ආදාන උපාංග ආදාන උපාංග ලිස්ට් එකක් අපි පහළට ලියන්න ඕන කම්පියුටරයට දත්ත දාන්න භාවිත කරන උපාංග ලිස්ට් එකක් පහළට ලියන්න ඕනේ එතනදී ලියන්න පුළුවන් අපිට පළවෙනි එක තුනක් තියෙනවා මෙතන තුන නෙවෙයි හතරක් තියෙනවා ස්පර්ශ තිරේ මේ හතර නැතුව වෙන ඕගොල්ලෝ දන්න දේවල් එවන්න ලියන්න ලියන්න වෙන දන්න දේවල් ලියන්න පහක් ලියන්න පහක් නෙවෙයි තුනක් ලියන්න යතුරු පූර්ව මුසිකේ මයික්‍රෝෆෝන ස්පර්ශ තිරය හැර කම්පියුටරේට ඩේටා දාන්න පුළුවන් උපකරණ තුනක් ලියන්න උපකරණ තුනක් ලියන්න පහළට මාතෘකාවක් දාන්න ආදාන උපාංග කියලා ආදාන උපාංග මාතෘකාව දාලා ලියන්න ආදාන උපාංග තුනක් මම කියන්නේ ගොඩක් නෙමෙයි තුනක් කියන්න තුනක් මේ තියෙන ටික හැර අලුත් උපාංග ලියන්න ඕනේ. පුළුවන් ද ලියන්න? රයිට් අපි දැන් මෙතන කතා කරා මවුස් කීබෝඩ් ටච් ස්ක්‍රීන් ටච් පෑඩ් ජොයිස්ටික් ෆ්ලයිට් පෙන් ස්කෑනර් QR නැත්නම් බාකෝඩ් රීඩර් වගේ උපකරණ ආදාන උපාංග නැත්නම් ඉන්පුට් ඩිවයිසස් විදිහට ගන්න පුළුවන්කම තියෙනවා පොඩි මාතෘකාවක් ලියා ගන්න දෙවෙනියට මීට පහලින් ආචයන උපාංග ආචයන උපාංග දත්ත ගබඩා කරන ඒවා සර් ප්‍රින්ටර් එක ගන්න බැරිද කියලා අහනවා ප්‍රින්ටර් එක ගන්න බෑ පුතේ දත්ත අපි ප්‍රින්ටරින් ඇතුළට දාන්නේ නැහැ පරිගණකේ ඇතුළට දත්ත දාන්නේ නැහැ ප්‍රින්ටර් එකෙන් පරිගණකේ තියෙන දත්ත එළියට නම් ගන්න පුළුවන් ප්‍රින්ටර් එකෙන් ප්‍රින්ටර් එක වැටෙන්නේ පුතේ ප්‍රතිදාන උපාංග වලට ප්‍රතිදාන උපාංග වලට තමයි ප්‍රින්ටර් එක වැටෙන්නේ ඒ නිසා ප්‍රින්ටර් එක ගන්න බැහැ මෙතෙන්ට අපි මේ කතා කරන්නේ දරුවෝ අපි ළඟ තියෙන ඩේටා මොනවා හරි දෙයක් කම්පියුටරයට දාන්න පුළුවන් උපකරණ ගැන කම්පියුටරයට දාන්න පුළුවන් උපකරණ ගැන අපි කතා කරන්නේ. එතකොට ඒකට ඔය පෙන් එක සීඩි තැටි ගන්නත් බෑ. මොකද පෙන් එක තියෙන දත්ත ගබඩා කරන්නේ. ඒ ගබඩා කරන උපාංගය. දැන් මොන මාතෘකාව ලියලා තියෙන්නේ ආචයන උපාංග ලියන්න ආචයන උපාංග. දැන් ආචයන උපාංග කියන්නේ දරුවෝ දත්ත ගබඩා කරන්න භාවිත කරන උපාංගය. දැන් ඕගොල්ලන්ට අපි සටහනේ දැන් මේ පොතේ තියෙන ඕගොල්ලන්ගේ මේ බලන්න ආචයන උපාංග කිහිපයක් තියෙනවා මේ තියෙන පොළ පාටින් දෘඩ තැටි දාවකය ප්‍රකාශ තැටි දාවකය තැනලි දාවකය චුම්බක පටි දාවකය මම මේක ඕගොල්ලන්ට කියලා දෙන තවත් විදිහකට ලියමු අපි මෙන්න මේ පොඩි සටහනක් ලියගමු ආචයන උපාංග ආචයන උපාංග ප්‍රධාන ආකාර තුනකට බෙදිය හැක ප්‍රධාන ආකාර තුනකට බෙදිය හැක
ආචායන උපාංග ප්‍රධාන ආකාර තුනකට බෙදිය හැකියි. මේ දැන් ආචායන උපාංග ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන් කියලා කියනවා. එකක් තමයි චුම්බක මාධ්‍ය. චුම්බක මාධ්‍ය පළවෙනි කොටස ලියන්න චුම්බක මාධ්‍ය. ඒ කියන්නේ දරුවෝ අපි මේ භාවිතා කරන උපකරණ වල කාන්දම් ගතියක් තියෙනවා. චුම්බක ගතියක් තියෙනවා. ඒවට තමයි කියන්නේ චුම්බක මාධ්‍ය කියලා. දෙවෙනි එක ලියන්න. දෙවෙනි එක නොලිය ඉන්න. අපි චුම්බක මාධ්‍ය වල උදාහරණ ලියාගෙන යමු. කීපයක්. චුම්බක මාධ්‍ය වල උදාහරණ යටින් තරලකුම් දාලා ලියන්න පුතේ. දෘඩ තැටිය. දෘඩ තැටිය. නම්ය තැටිය. නම්ය තැටිය. චුම්බක පටිය. දෘඩ තැටිය, නම්ය තැටිය සහ චුම්බක පටිය. මෙන්න මේ දේවල් අපි සලකනවා මේ චුම්බක මාධ්‍ය කියලා. මේ වගේ අපිට කාන්දම් ගතියක් දකින්න පුළුවන්. ඒක නිසා තමයි අපි චුම්බක මාධ්‍ය කියලා කියන්නේ. දෙවෙනි වර්ගය, දෙවෙනි වර්ගය ප්‍රකාශ මාධ්‍ය. ප්‍රකාශ මාධ්‍ය. ප්‍රකාශ මාධ්‍ය. රයිට්. ප්‍රකාශ මාධ්‍ය කියන දරුවෝ අපිට මොකක් හරි මේකේ මේ දත්ත කියවන එක රියන එක සිද්ධ කරන්නේ ආලෝක තරංග භාවිතා කරලා, ලේසර් කිරණ භාවිතා කරලා. උදාහරණ කීපයක් ලියන්න පහලට. ප්‍රකාශ මාධ්‍ය ඔබ දන්නවා CD CD DVD Blu-ray. මෙන්න මේ දේවල් අපිට ගන්න පුළුවන් ප්‍රකාශ මාධ්‍ය උපාංග විදියට. ප්‍රකාශ මාධ්‍ය උපාංග විදියට CD DVD Blu-ray. තුන්වෙනි එක ඝන මාධ්‍ය. ඝන ලියනකොට සාමාන්‍යයෙන් ගන්නේ අපි යන්නේ එහෙම ලියන ඝන මාධ්‍ය. ඝන මාධ්‍ය. ඝන මාධ්‍ය දැන් දරුවෝ මෙන්න අපි චුම්බක මාධ්‍ය සහ ප්‍රකාශ මාධ්‍ය කියන මේ උපාංග වර්ග දෙකම කම්පියුටරේ දැන් මම මොකක් හරි චලනයක් සිද්ධ වෙනවා. මූවමන්ට් එකක් සිද්ධ වෙනවා. කැරකෙනවා. සරලව ගත්තොත් කැරකෙනවා. CD එක කැරකෙනවා. DVD එක කැරකෙනවා. Blu-ray එක කැරකෙනවා. Hard disk එක කැරකෙනවා. චුම්බක පටිය කැරකෙනවා. ඊට පස්සේ නම්ය තැටිය කැරකෙනවා. මේ සියල්ල කැරකෙනවා. හැබැයි මේ ඝන මාධ්‍ය අපි කම්පියුටරයට සම්බන්ධ කරාට කැරකෙන්නේ, හෙල වෙන්නේ, පක්පත් වෙන්නේ නැහැ. ඒක නිසා අපි කියනවා මේවට ඝන මාධ්‍ය කියලා. මතකද? ඒක කියන්නේ ඝන මාධ්‍ය කියන්නේ ඇයි මේවා ඝන ගල්ගිඩියක් වගේ තියෙනවා, හෙල වෙන්නේ නැහැ, චලනය වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඝන මාධ්‍ය කියලා. උදාහරණ දෙයක් දරුවෝ තැනෙලි දාවකය. තැනෙලි දාවකය. අපි මේ සැනලි දාවකයට නම් ගොඩක් කියනවා. සැනලි දාවකය කියන්නේ සරලව පෙන්න එක කියන්නේ. ඕන ලියාගෙන වරහනක් ඇතුලේ පෙන්. අපි කියනවා ෆෑන් දාවකය කියලා කියනවා. ෆෑන් දාවකය කියලා කියනවා. තව අපි කියනවා මේ මතක කාඩ් පත්. අපි කියන මෙමරි කාඩ් කියලා. මෙමරි කාඩ් අපි ෆෝන් වලට දා චූටි කාඩ් එකක් තියනවා. මතක කාඩ් පත්. මතක කාඩ් පත්. මෙතන ලියාගන්න පුළුවන්. තව එකක් තියෙනවා මෙන්න මෙහෙම ලියගන්න SSD දෘඩතැටි වර්ගයක් තියෙනවා. SSD කියලා කියන්නේ solid state drive කියන එක. මේවත් චුම්බක මාධ්‍ය වලින් බැහැරව මේ ඝන මාධ්‍ය මට්ටමේ තමයි තියෙන්නේ. පොඩ්ඩක් මිල වැඩි. ඒ වුණාට කම්පියුටර් ස්පීඩ් එක වැඩි. ස්පීඩ් එක වැඩි. මේවා තියෙන කම්පියුටර් වල මිලක් සාමාන්‍යයෙන් වැඩි. රයිට්. ඔනකොට එහෙනම් ආචායන උපාංග දත්ත ගබඩා කරලා තියෙන උපාංග වර්ගයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනයි චුම්බක මාධ්‍ය, ප්‍රකාශ මාධ්‍ය සහ ඝන මාධ්‍ය විදිහට අපි උදාහරණත් එක්ක දීලා තියෙනවා. ඊළඟට අපි ලියාගමු පොඩි මාතෘකාවක්. ප්‍රතිදාන උපාංග. ප්‍රතිදාන උපාංග. ප්‍රතිදාන උපාංග. ප්‍රතිදාන උපාංග. ප්‍රතිදාන උපාංග කියන්නේ පුතේ අපේ කම්පියුටරේ ඇතුලේ තියෙන දේවල් එළියට ගන්න පුළුවන් උපකරණ. ඕන දැන් දරුවෝ එනවා අපිට අර printer කියන උපකරණය. එතන මුද්‍රණ යන්ත්‍රය. ප්‍රතිදාන උපාංග වර්ග කිහිපයක් තියෙනවා.
එක වර්ගයක් තමයි ඔය දෘඩ පිටපත් සහ මෘදු පිටපත් දෘඩ පිටපත් මෘදු පිටපත් සහ ශබ්දය කියන වර්ග තුනට අපිට පුළුවන් පරිගණකයක තියෙන දත්ත වර්ග ප්‍රතිදානය කරන්න දෘඩ පිටපත් මෘදු පිටපත් සහ ශබ්දය කියලා ඔන්න අපි ලියම් පොඩි සටහනක් මේ ප්‍රධාන උපාංග වලට මේ උපාංග ලියන්න මේ උපාංග ප්‍රධාන ආකාර තුනකට වර්ග කළ හැකිය ප්‍රධාන ආකාර තුනකට වර්ග කළ හැකිය දැන් මේවා පොතේ එහෙම නැහැ ඕගොල්ලන්ගේ අච්ච පොතේ මේ දේවල් නැහැ අච්ච පොතට එහා ගිය දේවල් මම දෙන්නේ මේවා ඉස්සරහට ඕගොල්ලන්ට අවශ්‍ය වෙනවා ප්‍රධාන ආකාර තුනකට වර්ග කළ හැකිය ප්‍රධාන ආකාර තුනකට වර්ග කළ හැකිය එක මෘදු පිටපත් මෘදු පිටපත් ගන්න පුළුවන් මෘදු පිටපත් කියන්නේ පොතේ අල්ලන්න බෑ ඒවා බලන්න විතරයි පුළුවන්කම තියෙන්නේ ලියන්න මෘදු පිටපත් කියලා පොඩි ටිකක් ඉස්සරහින් ගහලා ලියන්න මෙම ප්‍රතිදානයන් බැලීමට පමණක් හැකිය මෙම ප්‍රතිදානයන් බැලීමට පමණක් හැකිය බැලීමට පමණක් හැකිය බලන්න විතරයි දෙන්නේ අල්ලන්න දෙන්නේ නෑ මෘදු පිටපත් බැලීමට පමණක් හැකිය උදාහරණ මේ මෘදු පිටපත් ආනේ එහෙම ලියන්න උදාහරණය මේ සඳහා පරිගණක තිර භාවිතා කරයි මේ සඳහා පරිගණක තිර භාවිතා කරයි දැන් පුතේ ඕගොල්ලන්ට ඕගොල්ලන් ඉස්සරහ තියෙන මේ ෆෝන් එකේ හරි ඩෙස්ක්ටොප් එකේ හරි ලැප්ටොප් එකේ හරි තිරයේ තියෙන දේවල් ඕගොල්ලන්ට බලන්න විතරයි පුළුවන්කම තියෙන්නේ අල්ලන්න බෑ දැන් මගේ රූපය අල්ලන්න බෑ මෙහෙම අත දාලා එතකොට අල්ලන්න බැරි දේවල් අපි කියනවා මෘදු පිටපත් කියලා. දැන් ඕගොල්ලෝ දකින දේවල් සියල්ල මෘදු පිටපත්. දැන් දකින්නවා ඇති මගේ රූපයක්. මම මේ පැත්තෙන් දැන් දකින්නවා ඇති ඕගොල්ලන්ට මේ පොඩි ප්‍රසන්ටේෂන් එකක් උත් එක්කම. ඔන්න පේනවා දැන්. ඊට පස්සේ මේ දේවල් ටික අපි දකිනවා. අල්ලන්න බැහැ මේ කිසි දෙයක්. දැන් මේ අප ඕගොල්ලෝ දකින ප්‍රසන්ටේෂන් එකේ තියෙන දේවල් කවදාකවත් මෙහෙම තියෙද්දි අල්ලන්න බැහැ. මේ තිරයෙන් පේන තාක්කල් අපිට අල්ලන්න පුළුවන් කමක් නැහැ අත වදින්නේ නැහැ මේක print කරලා ගත්තාම අපිට කොලයක් විදිහට අතේ තියාගන්න පුළුවන්කම තියෙනවා එතකොට අල්ලන්න පුළුවන් විදිහට අපි කියනවා දෘඩ පිටපත් hard copy අල්ලන්න බැරි දේවල් වලට කියනවා අපි soft copy මෘදු පිටපත් කියලා එහෙනම් දැන් ඔයගොල්ලෝ දකින්නේ මෘදු පිටපත් දෙන්න පුළුවන් ක්‍රම තියෙනවා කීපයක් එතකොට පරිගණක තිරේ තමයි උපකරණය මෙම පිටපත් පරිගණක තිරේ මගින් ලබා දිය හැකියි පිටපත් පරිගණක තිරය මගින් ලබා දිය හැකිය. පරිගණක තිර වර්ග 3කි. පරිගණක තිර වර්ග 3කි. ලියන්න පරිගණක තිර වර්ග 3කි. 1 CRT CRT කියලා මොනිටර් වර්ගයක් තියෙනවා. පරිගණක තිර වර්ගයක් තියෙනවා. ඕගොල්ලෝ දන්නවද ටිකක් මෙහෙම පිටිපස්ස ලොකු පරිගණක තිරද පෙට්ටිය වගේ ඒවා තියෙනවා. පෙට්ටිය වගේ තියෙනවා පිටිපස්ස ලොකුයි ඒවට තමයි කියන්නේ CRT monitors කියලා දෙවෙනි වර්ගය LCD monitor අපිට දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා සාමාන්‍යයෙන් ගෙදර භාවිත කරනකොට දැන් ඕගොල්ලෝ මේ ඕගොල්ලෝගේ මේ පාඩම කරන වෙලාවේදී ඉස්සරහ තියෙන තිරේ දිහාවේ මෙහෙම ඍජුව බලන් ඉන්නේ දැන් මේ මම ඕගොල්ලන් දිහා බලා ඉන්නවා වගේ මෙම ඍජුව බලන් ඉන්නවා. එතකොට තමයි හොඳට පැහැදිලිව තේින්නේ. ඔයගොල්ලෝගේ තිරය දැන් චෙක් කරලා ගන්න පුළුවන් මේක LCD එකක්ද කියන එක. ඔයගොල්ලෝ පොඩ්ඩක් තිරේ ඔහොම තියෙද්දි පැත්තකට වෙන. මෙහෙම පැත්තකට වෙලා මෙහෙම සයිඩ් එකෙන් බලන්න. මෙහෙම සයිඩ් එකෙන් දැන් මම පේන්නේ නැහැ සයිඩ් එකට ගියාම මේ වගේ පැත්තකින් බලන්න තිරේ දිහා. තිරේ හොල්ලන්න නැතුව ඔයගොල්ලෝ පැත්තකට වෙන්න. ඒ පැත්තකට වුණාම සමහර විට ඔයගොල්ලන්ගේ තිරය පේන්නේ ඔය පේන විදිහ නෙවෙයි වෙනස් වෙලා. මෙහෙම කෙලින් බැලුවට වඩා වෙනස් වෙලා පේන්නේ මෙහෙම සයිඩ් එකෙන් බැලුවොත් මේ පැත්තින් බැලුවාම මෙහෙම බැලුවාම වෙනස් වෙලා පේන්නේ. එහෙම වෙනස් වෙලා පේනවා නම් පුතේ ඕගොල්ලන්ගේ තිරය මෙන්න මේ ගණනටයි LCD වලටයි. මේ රූප ටික කළු පාට ගැතියක් වගේ එනවා නම් මෙන්න මේ ගණනටයි තියෙන්නේ. එහෙම නැතුව හොඳට ලස්සනට තියෙනවා නම් දැන් අපි පැත්තින් බැලුවා කොහේද බැලුවත් අපි කියනවා මේ තිරය LED මට්ටමේ තිරයක් කියලා. ලයිට් එමිටින් ඩයෝඩ් සහිත තිරය. ඔන්න පුතේ පරිගණක තිර වර්ග 3 CRT monitors තියෙනවා LCD තියෙනවා liquid crystal display
සහ අවසානයක LED තියෙනවා. මීට අමතරව මේ වෙනකොට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් භාවිතා කරනවා. එතන අපි කියන බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍ර. මේකත් ලියා ගන්න හතර කියලා දාලා. හැබැයි මේක පරිගණක තිරයක් යටතේ වැටෙන්නේ නැහැ. පරිගණක තිරයක් යටතේ වැටෙන්නේ නැහැ මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක. ඒක වෙනම බහු මේ මුදු පිටපත් ගන්න පුළුවන් උපකරණ. ඕගොල්ලෝ ගොඩක් දෙනෙක් දැකලා තියෙනවා ඔය ක්ලාස් වල එහෙම තිරයක් විත්තියට රූපට දාලා පෙන්නන්නේ. අන්න ඒ උපකරණය අපි කියන මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් කියලා. ඒ මුදු පිටපත් ලබා ගන්න උපකරණ තමයි මම කතා කරන්නේ. දෙවෙනි එක ලියා ගන්න මේ මාධ්‍ය මුදු පිටපත් දෙවෙනි වර්ගයේ දෘඩ පිටපත් दृढ़ මුදු පිටපතක් තියෙනවා දෘඩ පිටපතක් තියෙනවා මුදු පිටපත අල්ලන්න බෑ දෘඩ පිටපත අල්ලන්න පුළුවන් අතින් ස්පර්ශ කරලා පිටපත මේවා ලබා ගැනීමට මුද්‍රණ යන්ත්‍ර භාවිතා කරයි අපි මුදු පිටපත ගන්නවා නම් ඒ පිටපත ලබා ගන්න දරුවෝ භාවිතා කරනවා මුද්‍රණ යන්ත්‍ර printer ඔන්න පුතේ ඉස්සෙල්ලා මට කිව්වා ඔයගොල්ලෝ ආදාන උපාංග වලට ඇහුවා ගන්න බැරිද printer එක කියලා හැබැයි දැන් මේ මෑතක අපි තර්කයක් කරනවා එක්තරා ගුරුවරයෙක් printer එකක් ගන්න පුළුවන් ආදාන උපාංගයක් විදියට කියලා එයා කියන්නේ සමහර printer වල තියෙන scanner ඒ scanner පහසුකම හරහා අපිට පුළුවන් මොනවා හරි දෙයක් කම්පියුටරෙට දෙන්න කියලා. හැබැයි පුතේ printer-ෙන් දෙන්න බෑ scanner-ෙන් දෙන්න පුළුවන්. දැන් වාහනයක් ගත්තොත් වාහනේ වාඩි වෙන්න සීට් තියෙනවා. අපි හැබැයි ගෙදරකට ආවම කාටවත් අන්න වාහනේ සීට් එකේ වාඩි වෙන්න කියලා අපි දෙන්නේ නැහැ. අදාළ දේ කියන්නේ ඒක අපි ගෙදර තියෙන පුටුවක් දෙනවා මිසක් ගෙදරට ආව වාඩි වෙන්න වාහනේ සීට් තිබුණා කියලා වාහනේ සීට් සැපට තිබුණා කියලා හොඳ පහසුවට තිබුණා කියලා අපි ගෙදර පුටුවේ වාඩි වෙන්න කියලා නැතුව අන්න ගිහිල්ලා වාඩි වෙන්න කියලා අපි දෙන්නේ නැහැ වාහනේ තියෙන පුටුව. ඒ වගේ තමයි මේ ස්කෑනරේට printer-ට ස්කෑනරේ තිබුණා කියලා අපි ඒක ආදාන උපායයක් විදිහට ගන්නෙ නැහැ ගන්න අමාරුයි. ස්කෑනර් කියන පහසුකම් විතරක් නම් අපිට ආදාන විදිහට ගන්න පුළුවන්. දැන් තියෙන උපකරණ වල ආදාන ප්‍රතිදාන උපාංග දෙකම සම්බන්ධ වෙච්ච උපකරණ බොහෝ දුරට තියෙනවා. ඉතින් එතනදී අපි වරදවා තේරුම් ගන්න හොඳ නැහැ. සමහර උපාංග තියෙන්නේ ආදාන විතරයි සමහර ඒවා තියෙන ප්‍රතිදාන විතරයි සමහර ඒවා ආදාන ප්‍රතිදාන දෙකම තියෙනවා. ඒක දැන් ඔය එක උදාහරණ තමයි මේ තාක්ෂණයත් එක්ක වෙනස් වෙනවා මේවා. තාක්ෂණයත් එක්ක වෙනස් වෙන එක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් printer එකේ scanner එක තිබුණාට printer එක ආදාන මේ ප්‍රතිදාන printer එකේ උඩ ස්කෑන් එක ආදාන මේ විදිහ වෙනස් වෙනවා. අපි ලියුවෙ පුතේ මුද්‍රණ යන්ත්‍ර මේක භාවිතා කරනවා කියලා නේ. ඔව්. ඒකේ තියෙන මුද්‍රණ යන්ත්‍ර වර්ග ප්‍රධාන කොටස් තුනක් ඇත. එකක් තමයි මම දැන් ඔය තුනක් කියලා කිව්වේ මේක මේ අද වෙනකොට තියෙන දේවල් එක්ක කිව්වේ. එකක් තමයි සංඝට්ටනය වන අනිත් එක සංඝට්ටනය නොවන අනිත් එක මම දානවා ත්‍රිමාණ දානවා. සංඝට්ටනය වන කියන්නේ සාමාන්‍යයෙන් අපි බැංකුවල එහෙම දකින්න තියෙන මුද්‍රණ යන්ත්‍ර වර්ගය. සද්දයක් ඇහෙනවා printer එකෙන් print වෙද්දී චරබර ගාලා සද්දයක් ඇහෙනවා.
ඔයගොල්ලෝ දකිනවා බැංකුවට ගිහලා අර බැංකු පොත print කරන්න ගියාම එක එක ශබ්ද දාගෙන තමයි printer එක print වෙන්නේ. ඒකේ වෙන්නේ ගැටීමක්. ගැටීමක් එක්කයි print වෙන්නේ. ඒවට කියනවා අපි සංඝට්ටන වෙන මුද්‍රණ යන්ත්‍ර කියලා. සංඝට්ටනේ නොවනේවා. දැන් අපි තුමු photocopy machine එකකින් photocopy එක ගන්නවා. ඒකේ මුද්‍රණය වෙනකොට ගැටෙන ශබ්දයක් ඇහෙන්නේ නැහැ. ඒකේ වෙනම technology එකක් අරහා මුද්‍රණය වෙලා එනවා. මෙන්න මේ ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර. ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර කියන්නේ මම උදාහරණයක් කියනවා. දැන් අපිට මේ මවුස් එකක් තියෙනවා. මේ මවුස් එක වගේම තවත් උපකරණයක් අපිට හදා ගන්න ඕනේ. මේ වගේම එකක් අපිට හදා ගන්න ඕනේ නිර්මාණය කර ගන්න ඕනේ. මේක අපිට print කරන්න පුළුවන් තාක්ෂණයක් අද වෙනකොට ලංකාවේ තියෙනවා ලෝකයේ තියෙනවා. එතකොට ඒකට තමයි කියන්නේ ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර නැත්නම් 3D printers කියලා. කියන්නේ ඕන ඕන කාට බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න YouTube එකේ ගහලා බලන්න 3D printers කියලා. ඕවා නැති තරම් ඒ වගේ උදාහරණ පෙන්වයි printers වලින් print කර ගන්න පුළුවන්කම. දැන් අපි තුන් මේ වගේ පෑනක් අපිට print කරලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක 3D අපිට අතට ගන්න පුළුවන් print out එක. දැන් ඕගොල්ලෝ දන්නවද අලුත් තාක්ෂණය අලුත් කියන්නේ දැන් ඒක අලුත් නැහැ දැන් පරණයි. අද කාලේ වෙන රටවල් වල ගෙවල් print කරනවා. ගෙවල් print කරනවා. ගෙදර හදන්නේ printer එකකින්. ඒ printer එක මේ අපේ කාමරේ තියා පුළුවන් ওই printer එකක් නෙවෙයි. ඒ printer එක set කරන්න ඕනි අර ඔහොල් දැකලා ඇති ඔය කොළඹ පැත්තේ එහෙම ගෙවල් හදනකොට ලොකු බිල්ඩින් හදනකොට ලොකු ක්‍රේන් උස්සලා තියෙනවා. යකඩින් හදපු ක්‍රේන් උස්සලා තියෙනවා. අන්න ඒ වගේ ක්‍රේන් වල තමයි මේක රඳවන්නේ. ඒ රඳවලා කොන්ක්‍රීට් තමයි අපි ඒකට දාන්නේ. මැෂින් එකට කොන්ක්‍රීට් දාන්නේ. බලන්න ඉන්ටර්නෙට් එකේ ගහලා YouTube එකේ ගහලා බලන්න 3D printing house කියලා. ඕගොල්ලෝ 3D print කරන house පෙන්නනවා. ඒ ගෙවල් print කරන විදිය කොහොමද කියලා පෙන්නනවා. ඉතින් හැමෝටම ඉන්ටර්නෙට් තියෙන නිසා බලන්න පුළුවන් 3D printing house 3D printer ඔය දේවල් check කරලා බලන්න. එතකොට මේවා ලියන්න එපා මොකද දැන්ම printer තමයි අපි කතා කරන්නේ. දැන් ලියාවේ මුද්‍රණ යන්ත්‍ර වර්ග කිහිපයක කියලා ලිව්වා. පළවෙනි එක සංඝට්ටනය වන පළවෙනි එක සංඝට්ටනය වන මුද්‍රණ යන්ත්‍ර. සංඝට්ටනය වන මුද්‍රණ යන්ත්‍ර. සංඝට්ටනය වන මුද්‍රණ යන්ත්‍ර. දැන් මේවා අපි මේ පොතේ නැහැ මේවා. පොතේ තියෙන්නේ වෙනම දේවල් ටිකක් මේ බලන්න. මම මේ මුද්‍රණ යන්ත්‍ර ගැන කියද්දි අවශ්‍ය වෙන මේවා ඉදිරියට ඒකයි මම මේ දෙන්නේ. සංඝට්ටනය වන මුද්‍රණ යන්ත්‍ර. උදාහරණ කීපයක් ලියන්න. උදාහරණ තිත්නියාස මුද්‍රණ යන්ත්‍රය. තිත්නියාස තිත්නියාස මුද්‍රණ යන්ත්‍රය. ප්ලොටර් 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 මෙන්න මේ දෙක සාමාන්‍යයෙන් ගැටරේ වීමක් වෙනවා. ඊට පස්සේ තාවකට අතර පේලි මුද්‍රකය ලයින් printer කියලා කියනවා. ලයින් printer මේ ප්ලොටර් එකෙත් තියෙන ගැටීමක්. පෑනක් වගේ දෙයක් දාලා අපිට ගැටෙන්න සලස්වන්න පුළුවන්. ඒකෙන් print කරන්න පුළුවන් කමක් නැහැ. ඉස්සර භාවිත කරන මේ ගෙවල් වල plan නැදින්න වගේ දේවල් වලට මේ ප්ලොටර් ටෙක්නොලොජිය හරහා භාවිත කරන දැනටමත් ඔය ලී කැටයක් කපන්න වගේ දේවල් මේ ප්ලොටර් ටෙක්නොලොජිය භාවිත කරන්න පුළුවන්. ගැටීමක් තමයි සිද්ධ වෙන්නේ. රයිට්. දෙවෙනි එක සංඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර. සංඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර. සංඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර. ගැටෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ කියන શબ્දයක් ඉන්නේ නැහැ. මෙමුයි සංඝට්ටනය වෙනවෙ ක්ලියර් ඒව නැහැ. ක්ලියර් බින්දුව එන්නේ නැහැ. මේකට කියන සංඝට්ටනය නොවන එකට ලියන්න උදාහරණ ink jet printer laser printer thermal printer උෂ්ණත්වය පදනම් කරගෙන ඔය අලුතෙන් නේ ඔය බස් වල ටිකට් කරන මැෂින් එක thermal printer එකක් තියෙනවා. ඔය බස් එක ටිකට් එකක් එක පැත්තක් හොඳ සයින් එක තියෙනවා අනිත් පැත්තේ නිකන් රෆ් ගැතියක් තියෙන print out හැමන බස් ටිකට් වල. ඔය බස් ටිකට් එක ඔයගොල්ලෝ අයන් කරනකොට ඒ අයන් එක පොඩ්ඩක් තියලා බලන්න. රෙදි අයන් කරනකොට අද අයන් කරනවා නම් අද තියලා බලන්න. කොහොමද අයන් කරලා පොඩ්ඩක් බස් ටිකට් එකේ තිර අර පෑන් ලීපේ නේ පුතේ print වල දෙන කඩවල දෙන බිල් තියෙන්නේ. අර එක පැත්තක් සයින් එක තියෙන කොලේ තියෙන ඒකට පොඩ්ඩක් අයන් එක තියලා බලන්න මොකද වෙන්නේ කියලා. නැතිනම්
රක්කල බාන මොකක් හරි කමන්න ගින්දර තියන්න ගන්න රක්කල පිච්චිලා යනවා රයිට් තුමුලිය තමයි 3D මුද්‍රණ යන්ත්‍ර 3D මුද්‍රණ යන්ත්‍ර ඒකට උදාහරණ නැහැ ඉතින් 3D 3D මුද්‍රණ යන්ත්‍ර කියලා ලියන්න 3D මුද්‍රණ යන්ත්‍ර right අවසාන එක අවසාන වර්ගය කියන්නේ මේ output device වල ප්‍රතිදානය කරන ඔය සම්දර්ශක කතා කරා අපි ඊට පස්සේ මේ මේ මුද්‍රණ යන්ත්‍ර ගැන කතා කරා ඊට පස්සේ ප්‍රතිදාන වලට තව එකක් තියෙනවා මේ ස්පර්ශ තිරයක් ගන්න පුළුවන් ඒක අපි ඉස්සෙල්ලා කතා කරා තිර වලට ලියන්න පුළුවන් ස්පර්ශ තිරය නාදකය ලියන්න තුන්වෙනි එක නාදකය නාදකය කියන්නේ ස්පීකර් 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 ඒකිනුත් පුළුවන් අපිට output කර ගන්නට right අපි ළඟ මාතෘකාවලිය ගමු පරිවිතර යනු මොනවාද කියන මාතෘකාව පරිවිතර යනු මොනවාද භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර එහි ගුණාත්මක හා ප්‍රමාණාත්මක බව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ භාණ්ඩයක් සතු පොදු ලක්ෂණ පරිවිතර මගින් දක්වනු ලැබේ අපි භාණ්ඩයක් මිලදී ගන්න ගියාම අපි භාණ්ඩයක් මිලදී ගන්න ගියාම අපි පරිවිතර බලමු පරිවිතර බලන්න අපි උදාහරණයක් හිතමු අපි යනවා කඩේට සරෙප්පු දෙකක් මිලදී ගන්න සරෙප්පු දෙකක් ගන්න තමයි යන්නේ මොනවද අපි බලන්නේ සරෙප්පු දෙකක් ගන්න ගියාම අංක 1ට බලන දේ ඔයගොල්ලෝ කතා කරන්න ලැජ්ජයිනේ ටයිප් කරන්න තමන්ගේ ගානට ගැලපෙන සරෙප්පු දෙකක් ගන්න එක ඕ තමයි අකුල් දෙකට ගැලපෙන දෙයක් තියෙනවද කියලා බලන්න තව තරට සුදුසුද කියලා බලන්න තමන්ට අවශ්‍ය කරට ඕ බලන්න පුළුවන් ඊට පස්සේ තව බාණ්ඩේ මිල ආ මිල බලන්න ඕනේ දැන් මේ දවස්වල අපි හිතන් යනවා සාමාන්‍ය අඩු මිලට ඇති කියලා හැබැයි කඩේට ගියාම අපි හිතනවා වගේ තුන් ගුණයක් උතර මිල ගිහිල්ලා තියෙනවා ඒක නිසා අපි මිල සම්බන්ධව බලන්න ඕනේ දැන් අපිට උත්තර දෙන්නේ න්යා විතරයි මේ සිත්නි විතරයි තව කවුද උත්තර දෙන්නේ ඉදිරිපත් වෙන්නේ රුස්ඩි විදුර අනික කට්ටිය තරහ වෙද්දන්නේ නම කියන්නේ නැහැ කියලා. වදිස මත් මේ වගේ මේ පරිවිතර පිළිබඳව අපි හරියට අවබෝධයෙන් ඉන්න ඕනේ අවධානයෙන් ඉන්න ඕනේ. අපි සාමාන්‍ය කරේට ගිහිල්ලා පාන් රාත්තලක් ගේන විදිහට කරේට ගිහිල්ලා අපි කම්පියුටර් එකක් උස්සන් ඉන්නේ නැහැ. මොකද ඒකට ටිකක් ටිකක් නෙවෙයි ගොඩක් වැඩි මිලක් යනවා. ඒ නිසා අපි චුට්ටක් බලනවා වැඩිපුර බලනවා. ඒ බලලා තමයි අපි තීරණය කරන්නේ මෙන්න මේ කම්පියුටර් තමයි අපි ගන්න ඕන කියලා. ඒ බලනකොට දරුවෝ අපිට විවිධ දේවල් බලන්න ඕනේ. පරිගණකයේ සාහි පරයන් දුපාවල මූලික පරිවිතර කියන මාතෘකාවක් තියෙනවා. පරිවිතර කොටස් කීපයක් තියෙනවා. ලියා ගන්න පොඩි සටහනක් විදිහට මාතෘකාව අපි ලියලා තියෙන මෙන්න මෙතන පරිවිතර හඳුනා ගැනීම කියලා. ලියන්න. පරිගණකයක් මිලදී ගැනීමේදී පරිගණකයක් මිලදී ගැනීමේදී ඒ සතු පොදු ලක්ෂණ මොනවාදයි සොයා බැලිය යුතුය ඒ සතු පොදු ලක්ෂණ මොනවාදයි සොයා බැලිය යුතුය මෙම ලක්ෂණ අනුව පරිගණකයක මිල මෙම ලක්ෂණ අනුව පරිගණකයක මිල සාපේක්ෂව වෙනස් වේ විවිධ පුද්ගලයින්ගේ එක් එක් අවශ්‍යතාව අනුව
එක් එක් අවශ්‍යතාව අනුව විවිධ පුද්ගලයන්ගේ එක් එක් අවශ්‍යතාව අනුව පරිගණක උපාංගවල පිරිවිතර කරනවත්තන්න පිරිවිතර විවිධාකාරය එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතාවය අනුව පරිගණක පිරිවිතර විවිධාකාරය පරිගණක පිරිවිතර විවිධාකාරය එහිදී සලකා බැලිය යුතු ප්‍රධාන කොටස් කිහිපයකි. එහිදී සලකා බැලිය යුතු ප්‍රධාන කොටස් කිහිපයකි. පළවෙනි අනුමාත්‍රකාවක් සකසනය අපි කියනවා ප්‍රොසෙසර් කියලා. මෙතෙන් ද ප්‍රොසෙසර් යටින් තියලා ලියා ගන්න. සකසනය කියලා ලියලා ප්‍රොසෙසර්. අපි සාමාන්‍යයෙන් භාවිත කරන වචනවලදී මේ සකසනය කියලා භාවිත කරන්නේ ප්‍රොසෙසර් කියලා තමයි අපි කියන්නේ. ප්‍රොසෙසර් ඔබට දැන් සකසනය කියලා කියන්නේ අපේ ගත්තොත් එහෙම මේ ඉන්නේ මෙතන පොඩි රූපයක් තියෙන ගේම් එකක් වගේ. ගේම් එක නෙවෙයි ඒ ඉන්නේ. ඒ තියෙන්නේ අපේ ඔළුවේ තියෙන මොළය. දැන් පරිගණකයට මොළයක් හා සමානව වැඩ කරන කෙනා තමයි මේ සකසනය කියලා කියන්නේ. මිනිසා යන සියලු ජීවීන් අතරින් බුද්ධිමත්ම ජීවියා වේ. මිනිසා විසින් ගන්න ලබන බොහෝ තීරණ සඳහා මෙන්ම කරුණ ලබන බොහෝ ක්‍රියා සඳහා මිනිස් මොළය සම්බන්ධ වේ. තවද මිනිස් මොළය වෙත ලැබෙන සෑම ආවේදනයක්ම ඉතාම වේගෙන් නැතිරීමේ හැකියාව එයට පවතී. දැන් අපි මේ එච්චර හිතුවේ නැති වුණාට මේ ඔළුව ඇතුලේ තියෙන උපාංගයෙන් අපේ සම්පූර්ණ සිස්ටම් එක කන්ට්‍රෝල් කරනවා. අපි ඉපදිච්ච දායින මරණතෙක් මෙන්න මේ මිනිස් මොළයෙන් තමයි අපේ සියලු ක්‍රියාවන් ටික පාලනය කරන්නේ, කන්ට්‍රෝල් කරන්නේ. අපි හසුරවන්නේ මොළයෙන්. අහන්නේ මොකක් හරි මෝඩ වැඩක් කරන්න ඇයි යකෝ මොළේ නැද්ද කියලා. අන්න එතකොට මේ මොළෙන් තමයි මේ ඔක්කොම ටික පාලනය වෙන්නේ. ඒ වගේ කම්පියුටරේක තියෙන අපිට මෙන්න මේ උපකරණය. මිනිසාට මොළේ වගේම කම්පියුටරේට තියෙනවා මෙන්න මේ උපාංගය. මොකද්ද මේ තියෙන්නේ? මේ තමයි සරලව ගත්තොත් පරිගණකයේ මොළය. අපි කියන මධ්‍ය සැකසුම් ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකය ඉංග්‍රීසියෙන් කියන්නේ central processing unit. central processing unit. මේවා තමයි සියලුම දේවල් ටික පාලනය කරලා දෙන එක නා. එතකොට මෙයාට අපි කෙටියෙන් කියනවා CPU processor. CPU එක කියලා කියනවා processor එක කියලා කියනවා. එතකොට අපි මධ්‍ය සැකසුම් එක කියලා සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිත කරන්නේම නැති තරම් අපි උත්තරයක් ලියද්දී එම මධ්‍ය සැකසුම් මේකේ කියන වචනේ භාවිත කරනවා. සාමාන්‍ය කතා කරද්දී කම්පියුටරේ ප්‍රොසෙසර් එක ගැන, එතන CPU එක ගැන තමයි කතා කරන්නේ. දැන් ළමයි ගොඩක් දෙනෙක් වරද්දන් ඉන්නවා මේ CPU එක කිව්වහම. ගොඩක් දෙනෙක්ට රූපයක් නැවෙනවා හිතේ. මෙන්න මෙහෙම එකක්. CPU. ඔන්න CPU එක. මේක තමයි CPU එක කියලා ගොඩක් අය හිතන්නේ. හරිද? මෙයාට අපි CPU කියන්නේ නැහැ. මෙයාට අපි කියන්නේ සිස්ටම් යුනිට් එක. සම්පූර්ණ සිස්ටම් යුනිට් එක තමයි කියන්නේ. මේක ඇතුලේ තියෙනවා motherboard කියලා උපකරණයක්. පොඩි board එකක්. තියෙනවා. මේ board එකේ තියෙනවා අපිට CPU එක සෙට් කරන්න තැනක්. මම ලබන සතියේ වෙන්නම් motherboard එක දැන් තියෙනවා ගෙදර. ඒක අදින්න ගියොත් පොඩි ප්‍රශ්නයක්. මේ CPU එක මෙන්න මේ සිස්ටම් යුනිට් එක ඇතුලේ motherboard එක තියෙනවා. motherboard එකේ තමයි මේ CPU එක හයි කරලා තියෙන්නේ. එතකොට අපිට මෙයාව පේන්න හැම නෑ. සාමාන්‍ය බාහිරින් බැලුවට CPU එක පේන්නේ නැහැ. මෙන්න මෙහෙමයි මේ පැති දෙක පෙන්වන්නේ. මේ තියෙන්නේ CPU එක මේ Intel 4th gen Intel Core i7 කියලා දාලා තියෙන්නේ. අපි CPU එකේ පිටපැත්ත ඇතුල් පැත්ත අපි කම්පියුටරේ motherboard එකේ joint එකේ පැත්ත තමයි මෙන්න මේ තියෙන්නේ. මේක. එතකොට ඒ පැත්තින් තමයි බෝඩ් එකට සෙට් වෙන්නේ. මේ සකසනයකට වේගයක් තියෙනවා දරුවෝ. මෙයා වැඩ කරන වේගයක් තියෙනවා. අපි මේ වේගය මනින්න භාවිත කරන ඒකකයක් හර්ට්ස් කියන එකේ මයිනෝ. අද කාලේ කම්පියුටර්ස් වල මෙගා හර්ට්ස් සහ ගිගා හර්ට්ස් මෙන්න මේ ඒකකයන් දෙක තමයි අපි භාවිත කරන්නේ පරිගණකයක වේගය මනින්න.
අදනම් මෙගාහර්ට්ස් භාවිතා වෙන්නේ නැති තරම් කම්පියුටර්ස් වල ගිගාහර්ට්ස් තමයි තියෙන්නේ ගිගාහර්ට්ස් 3.2 2.5 2.6 7 ගිගාබයිට් මේ ගිගාහර්ට්ස් 3යි මේ වගේ පරිගණක වල විවිධ පරිගණක වල අපිට පුළුවන් දකින්න මම මේක මෙන්න මේ සම්බන්ධව ඕගොල්ලන්ට දීපු ටියුට් එකේ දාලා තියෙනවා මම ඕන්නම් දැන් පෙන්නන්නම් ඒව සම්බන්ධව බලන්න පුළුවන් එනවාම ටියුට් එක චුට්ටක් පෙන්නන්නම් ඔයාලට ටියුට් එකේ මම කොළ කීපේ කොළ එක දැම්මා මේ එක එක ප්‍රොසෙසර් සම්බන්ධව විස්තර හොයාගන්න විදිය ඒක අපිට බලන්න පුළුවන් කොහොමද ටියුට් එකක කියන්නේ මේ ප්‍රොසෙසරයක ඒ දේවල් හොයාගන්න කියලා කම්පියුටර්ස් වල මම ඒ සම්බන්ධව ටියුට් එකේ බලන්න හදන ටියුට් එක ගැන සුට්ටක් කියන්නත් ඕනේ මේ ටියුට් එක තියෙන්නේ ඔයාලට වැඩ කරන්න තනි කරන්න ඒකේ මම නෝට් දීලා නැහැ කොතනකවත් මම දෙන ටියුට් එකක මම නෝට් දෙන්නේ නැහැ ඒ කියන්නේ ඔයාලට තියෙන එක තනි කරම වැඩ කරන ටියුට් එකක් මේ තියෙන ටියුට් එක මෙහෙම ටියුට් එකක් තියෙන්නේ මේකේ පිට කවරේ නම් කලර් තියෙනවා ඇතුලේ ඔක්කොම තියෙන බ්ලැක් ඇන්ඩ් වයිට් මේවට ඔක්කොම ඔයාලට උත්තර ලියන්න තමයි තියෙන්නේ මෙන්න මේක එක තැනක මම දාලා තියෙනවා ප්‍රොසෙසර්ස් වල එක එක ලක්ෂණ බලන විදිහ මේ තියෙන්නේ මෙහෙම එකක් තියෙයි ඔයගොල්ලන්ට එන ටියුට් එකේ. දැන් අපි කතා කරන්නේ වේගය සම්බන්ධ වෙන්නේ මේ බලන්න. Fourth generation Intel Core i7 quad core 3.4 GHz. ඔන්න GHz ප්‍රමාණය දාලා දෙනවා මෙතන. 3.4 GHz. තව එකක් තියෙනවා මෙන්න බලන්න මෙතන ප්‍රොසෙසරය 25 MHz 25 MHz කියලා එකක් පෙන්නන්නේ. තව එකක් තියෙනවා මේ බලන්න. ප්‍රොසෙසරය 100 දාලා නැහැ ඒක මම. මෙතන දීලා නැහැ ස්පීඩ් එක දීලා නැහැ මෙන්න මේක. සමහරව දීලා නැහැ මෙන්න මෙතන බලන්න. 1.7 GHz පොඩක් ස්පීඩ් එක අඩු කම්පියුටර් එකක් 1GB RAM එකක් මේ වගේ විස්තර අපිට හොයාගන්න පුළුවන් මේවා ඕගොල්ලන්ගේ ටියුට් එකට දාලා තියෙන්නේ මම මෙතන තියෙන මේ බලන්න මේ ප්‍රොසෙසර් ස්පීඩ් එක මේ 2.5 GHz CPU 4 CPU මේ වගේ අපිට දීලා තියෙන එක එක විදිහට CPU වල බලන්න පුළුවන් වේගය දාලා තියෙනවා රයිට් මේ තියෙන ඕගොල්ලන්ට හම්බෙන ටියුට් එක මේ ටියුට් එකේ අපි දෙවෙනි පාඩමත් ඇඩ් කරලා තියෙනවා. කියන්නේ මේ වාරයට අදාළව පළවෙනි වාරයට අදාළව සියලු පාඩම් ටික පාඩම් දෙකක් තමයි සාමාන්‍යයෙන් වාරයකට තියෙන්නේ ඔයගලන්ට. මේ ටික අපි තව සති දෙකක් තුනක් වගේ යද්දි ඉවර කරලා දාන්න ඕන ටක් ගාලා. දැන් ඔයගලට වාරි භාගය ඉස්සරහට එන්න පුළුවන්. ඒකට අපි සූදානම් වෙන්න ඕන නිසා. රයිට්. මම ටියුට් එක අයින් කරනවා. මේ ටියුට් එක ඔයගලන්ට ගෙදරට ලබන සතිය ලැබෙනවා. හරි අපි සක්සනේ ගැන තමයි කතා කරගෙන හිටියේ ලියව පොඩි මාත්‍රකාවක් සක්සනේ කියලා ලියලා තියෙනවා ලියන්න පරිගණකයක ඇති ඉතා වැදගත් කොටස වන්නේ සක්සනේ පරිගණකයක ඇති ඉතා වැදගත් කොටස වන්නේ සක්සනේයි මෙහි ප්‍රධාන කොටස් තුනක් දක්වලට ඇත. මෙහි ප්‍රධාන කොටස් තුනක් දක්වලට ඇත. මේ සකසණය නම් පුතේ මේ සකසණයක අපිට කතා කරන්න ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මම මෙහෙම ඉරිගාලා වෙන් කරන්නම්. මෙහි කොටස් තුනක් තියෙනවා කියන්නේ. මෙහි ඉරිගාලා වෙන් කරලා නැහැ සකසණය ඇත්තටම. මේක කොටසක් අපි හඳුන්වනවා පාලන ඒකකය. මෙහෙම ඉරක් ගහලා ලියා ගන්න. මෙවයි පොඩි රූප හරනවා. පාලන ඒකකය. පා ලන ඒකකය
අපි කියනවා කිට් මේකට ඉංග්‍රීසියෙන් control unit control unit අපි control unit කියන එක CU කියලා අපි කෙටියෙන් හඳුන්වනවා CU CU එක කියලා තමයි කියන්නේ control unit දෙවෙනි එක අංක ගණිත හා අංක ගණිත හා තාර්කික ඒකකය දැන් පුතේ මේ කොටස ඔයාලගේ පොතේ නැහැ මම මේ දෙන්නේ ඕගොල්ලන්ට ලබන අවුරුද්දේ 10 පන්තියට ගියාමත් ඒ වඩා සපෝට් එකක් කරන විදිහට මේ දෙන්නේ සටහන දෙන්නේ මේවා මතක් වෙන එක හොඳයි මේවා දැනගන්න එක හොඳයි තාර්කික අංක ගණිත හා තාර්කික ඒක ඇරිත්මැටික් කියන ලොජිකල් යුනිට් අපි ඉංග්‍රීසියෙන් කියන අපි කියන මේකට A L U කියලා කෙටියෙන් A L U A L U arithmetic and logical unit arithmetic and logical unit තුන්වෙනි එක අපි කියන register මතකය register මතකය register memory කියලා කියන මේකට අපි කෙටියෙන් නම් එහෙම කියනවා නෑ register මතකය ඔන්න දැන් පුතේ CPU එක තියෙන ප්‍රධාන කොටස් තුනයි පළවෙනි එක පාලන ඒකකය අපි කියවා CPU CU කියලා CPU නෙවෙයි CU දෙවෙනි කොටස තමයි අංක ගණිත හා තාර්කික ඒකකය අපි කියනවා ALU arithmetic and logical unit කියලා තුන්වෙනි කොටස register මතකය නැත්නම් අපි register memory කියලා කියනවා register memory කියලා කියනවා right cpu සතුව නැත්නම් central processing unit මේ සම්පූර්ණ කියලා cpu කියලා cpu කියලා දාගන්න cpu මේ සතුව වේගයක් පවතින අතර මේ සතුව වේගයක් පවතින අතර මේ සතුව වේගයක් පවතින අතර එය මැනීමට ඒ කියන්නේ පරිගණකයේ වේගය මැනීමට අපි සාමාන්‍ය වාහනයක් යන වේගය මනින පැයට කිලෝමීටර වලින් ඒ වගේ මේ CPU එක වේගයෙන් මැනීමට මේ සතු වේගයෙන් මැනීමට hertz hertz අපි කියන h is it කියලා ඒක තමයි h is it hertz යන ඒකකය hertz යන ඒකකය යොදා ගන්නා යන ඒකකය යොදා ගන්නා අතර වර්තමානයේ යොදා ගන්න අතර වර්තමානයේ ගිගාහර්ට්ස් ගිගා හර්ට්ස් ජී එච් ඉසෙට් කියලා අපි කියනවා ගිගාහර්ට්ස් සහ මෙගාහර්ට්ස් මෙගා හර්ට්ස් එම් එච් ඉසෙට් යන ඒකක निष्पादने සමාගම් කිහිපයකී සකසන නිෂ්පාදනය කරන සමාගම් කිහිපයකී ලියන් ඉස්සර කාලේ මෝටරෝලා කියන කම්පැනිෙන් සකසන ඉස්සර හදලා තියෙනවා මෝටරෝලා ඉන්ටෙල් ඇපල් AMD මෙන්න මේ වගේ ප්‍රධාන සමාගම් කිහිපයක් තමයි හදන්න යන්නේ මෝටරෝලා නම් ප්‍රධාන එකක් නෙවෙයි
Intel, Apple, AMD වගේ සමාගම් තියෙනවා දැනට Intel තමයි ටිකක් වැඩිපුරම හදන්නේ Apple එකත් යනවා AMD හි මෙච්චරම ගණන් ගන්නේ නැහැ දැන් තියෙන සමාගම් වල සකසණයක මේ තුන ලියලා පස්සේ වෙනම යටි මාස්ටර් වෙනම ඡේදයක් වගේ පටන් ගන්න සකසණයක CPU ප්‍රමාණය හෙවත් CPU ප්‍රමාණය හෙවත් हर प्रमाण हर अभी हर प्रमाण अणु विविध वर्ग हर प्रमाण अणु विविध वर्ग हर प्रमाण अणु विविध वर्ग हर एक नाम हर एक नाम मेदी सीपीयू प्रमाण वर्ग हर एक नाम single call එකක් S I N G L E single හර එකක් ඇත්නම් single call එකක් හර දෙකක් ඇත්නම් හර දෙකක් ඇත්නම් ඔය speed ලියන්න චුට්ටක් හර දෙකක් ඇත්නම් dual call එකක් dual call එකක් D U A L dual call එකක් හර හතරක් ඇත්නම් හර හතරක් ඇත්නම් quad call එකක් quad q u a d quad call එකක් සකසන හඳුන්වනු ලැබේ සකසන හඳුන්වනු ලැබේ සකසනයක සකසනයක පිරිවිතර බැලීමට සකසනයක පිරිවිතර බැලීමට දැන් මම මේ පෙන්වන්නේ ඔයාලට සකසනයක පිරිවිතර පෙන්වන්න හදන්නේ බැලීමට this PC මත this PC this PC මත right click කර this pc මත right click කර this pc මත right click කර ඒ කියන්නේ පුතේ මෙන්න this pc මත ඕනම මම right click කරා मेके पहाल इन प्रॉपर्टीज मैं बोलना प्रॉपर्टीज P R O P E R T I E S प्रॉपर्टीज मत क्लिक कर पासो प्रॉपर्टीज मत हाँ सी में सकसने ही पिरिवितर बैली मट सकसने ही पिरिवितर बैली मट सकसने ही पिरिवितर बैली मट this PC this PC කියන්නේ පුතේ ඕගොල්ලන්ගේ කම්පියුටරේ ඩෙස්ක්ටොප් එකට ගියාම ඩෙස්ක්ටොප් එකේ තියෙන this PC කියලා icon එකක් දැන් මෙතන මම පෙන්වන්නම් this PC icon එක මෙන්න මේ තියෙන්නේ පොඩි කම්පියුටරයක් වගේ ඔයාලට පේනවා ඇති මම දැන් ගිහින් this PC icon එක උඩට මේ මත right click කරනවා right click කර this PC මත right click කරනවා නේද right click කරලා තියෙන්නේ මම प्रॉपर्टीज P E R T I E S properties මත right මත click කළ යුතුය properties මත click කළ ඔන්න මම දැන් කරනවා ඒ වැඩි properties මත click කළ යුතුය දැන් ඔයාලට පෙන්වන්න හදාන්නේ මගේ computer එකේ තියෙන පිරිවිතරයන් ටික දැන් මේ settings වලට ගිහිල්ලා පෙන්නනවා මගේ computer එකේ තියෙන පිරිවිතර ඔය තියෙන්නේ device name එක රවීන්ද්‍ර කියලා තියෙනවා ප්‍රොසෙසර් ඔන්න ප්‍රොසෙසරය ගැන තියෙනවා
Intel Core i5 M480 කියලා තියෙනවා. මේ තියෙන්නේ මගේ කම්පියුටර් ස්පීඩ් එක කීයද? 2.67 GHz. GHz 2.67ක් තියෙනවා. මගේ කම්පියුටරේ RAM එක තියෙනවා 4GB. device id එක product id එක එහෙම තියෙනවා. දැන් ඒක තුන මෙතනින් අපිට පුළුවන් සාමාන්‍යයෙන් මොකද්ද processor speed එක කොහොමද කියලා check කරලා බලන්න. කොහොමද කරේ මම නැවත පෙන්වන්නම් කරන විදිහ. මෙන්න this PC icon එක තියෙනවා මෙතන. this PC icon එක උඩට ගිහිල්ලා right click කරලා පහළම තියෙනවා properties ඒක උඩ click කරනවා මම. ඒ click කරාම අපිට මෙන්න මේ වගේ දකින්න පුළුවන්කම තියෙනවා. මගේ කම්පියුටර් එකේ තියෙන ප්‍රොපර්ටිස් නැතිනම් ප්‍රොසෙසර් එකේ තියෙන පිරිවිතරයන් ටික. රයිට්. ඔය විදිය මතක තියාගන්න ඕගොල්ලන් ඊවල් තියෙන කම්පියුටර්ස් වලත් චෙක් කරලා බලන්න ස්කෝල්ටි කියොත් ස්කෝල්ටි තියෙන කම්පියුටර්ස් වල ටීචර්ගේ අවසරය ඇතුව චෙක් කරලා බලන්න ටීචර් මොකක් බලන්නද ප්‍රොසෙසරේ ස්පීඩ් එක කියලා. හැබැයි මේක බැලුවා කියලා මොකක් හානියක් වෙන්නේ නැහැ. this PC වල රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් ගියාම ඒ අදාළ කම්පියුටර් එකේ තියෙන පිරිවිතරයන් ටික ප්‍රොසෙසරේ තියෙන පිරිවිතරයන් ටික බලා ගන්න පුළුවන්. එතකොට කී ස්පීඩ් එක වර්ගය බලා ගන්න පුළුවන්කම තියෙනවා. රයිට්. අපි යමු ඊළඟට මෙතන හිටියේනේ. හරි. එතකොට මෙන්න මේ ඇක්ටිවිටිය අපිට කරන්න තියෙන්නේ එක එක ප්‍රොසෙසරේ වර්ග නිෂ්පාදන සමාගම සකසනේ වර්ගයේ වේගය කියන එක. මේකට ඕගොල්ලෝ ටියුට් එක ආවහම අඳුනා ගන්න පුළුවන්. මේක හරියන ඇක්ටිවිටියක් මම දාලා තියෙනවා. මම ඉස්සෙල්ලා පෙන්නුවේ එක එක නිෂ්පාදන සමාගම් වලින් හදපු ප්‍රොසෙසර් සම්බන්ධව වගුවක් දීලා තියෙනවා. ඒකත් එක්ක පුරවන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන තවත් එකක් දාලා මයි කම්පියුටර් එකම තමයි මම හිතන්නේ මේ තියෙන්නේ. අනේ 2.67 GHz තියෙන මේකත් බලන්න පුළුවන්. 4 GB RAM එකක් තියෙන කම්පියුටර් එකක්. ඊළඟට පොඩි මාතෘකාවක් ලියාගන්න දරුවෝ දෘඩ තැටිය hard disk. hard disk. දැන් අපි බැලිය යුතුයි අපේ කම්පියුටර් එකක් ගන්න ගියාම ප්‍රොසෙසරේ වගේම hard disk එකක්. මොකද ඒක තමයි අපේ දත්ත ගබඩාව. ප්‍රධානතම දත්ත ගබඩාව. මේක බලන්න ඕනේ මොනවද මේකේ තියෙන පිරිවිතර කියලා. ලියන්න මාතෘකාව දෘඩ තැටිය. ඉංග්‍රීසියෙන් hard disk HARDDISK hard disk. ලියන්න පරිගණකයෙහි ප්‍රධානතම දත්ත ගබඩාව. පරිගණකයෙහි ප්‍රධානතම දත්ත ගබඩාව දෘඩ තැටියයි. ප්‍රධානතම දත්ත ගබඩාව දෘඩ තැටියයි. වර්තමානයේ වන විට 500 GB 1 TB 2 TB මේන්න මේවා සම්බන්ධව මේ GB TB MB KB byte bit nibble සම්බන්ධව ඉදිරියේදී කතා කරමු අපි. 500 GB 1 TB 2 TB ආකාරයේ ධාරිතාවන්ගෙන් දැකිය හැකිය. ආකාරයේ ධාරිතාවන්ගෙන් දැකිය හැකිය. tender room මේ තියෙන වලට පේන්න දුරතැටි කීපයක්. එතකොට මෙන්න මේ
පළවෙනිම තියෙන රූපය චුම්බක මාධ්‍යයත් එක්ක තියෙන දුරතැටියක් චුම්බක මාධ්‍ය කියන්නේ කාන්දම් බලයත් එක්ක වැඩ කරන එකනම් මෙයත් එහෙම මේ යටින් තියෙන ඒවා මේවා අපේ SSD මට්ටමේ දුරතැටි solid state drive මෙන්න මේ අපි ඔය උඩින් කියපුවර ධාරිතාවන් 500GB 1TB 2TB වගේ ධාරිතාවන් මෙන්න උඩ වර්ගවල තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ මේ වගේ තියෙනවා ගන්න පුළුවන් හැබැයි මේ වගේ මිල වැඩි අපිට 500GB එකක් මේ පහල SSD වර්ගෙන් ගන්නවා නම් මිල ටිකක් වැඩි ඊට වඩා අඩු මිලකට මේකක් ගන්න පුළුවන්කම තියෙනවා උඩින් තියෙන චුම්බක මාධ්‍ය එකක් ගන්න පුළුවන්කම තියෙනවා ඒක ටිකක් මතක තියාගන්න SSD මට්ටමේ මිල වැඩි වගේම පුතේ වේගයත් වැඩි ඒ කියන්නේ අපි කම්පියුටරේට SSD එකක් භාවිත කරනවා නම් ඔන් කරද්දී සාමාන්‍යයෙන් විනාඩියක් විතර යනවා නම් මේක තප්පර 10න් වගේ ඔන් වෙනවා ඒ වගේ ස්පීඩ් එකකින් වැඩ කරනවා දැන් දුරතැටි චුම්බක මාධ්‍යමෙන්ම දුරතැටි චුම්බක මාධ්‍යමෙන්ම ඝන මාධ්‍ය ආකාරයටද චුම්බක මාධ්‍යමෙන්ම ඝන මාධ්‍ය ආකාරයටද දැකිය හැකිය දැකිය හැකිය දැකිය හැකිය ඝන මාධ්‍ය චුම්බක තැටි මිලෙන් වැඩිවන අතර මෙහි වේගයද වැඩි වේ මෙහි වේගයද වැඩි වේ කියන්නේ දත්ත හුවමාරු කරන වේගය තමයි වැඩි වෙන්නේ මෙහි දත්ත හුවමාරු කරන වේගයද වැඩි වේ දැන් අපිට පුළුවන් කම්පියුටර් එකක ඩේටා කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ තත්වය මයින්න ඒ කියන්නේ කොච්චර කැපැසිටි එකක් තියෙනවද කොච්චර ධාරිතාවයක් තියෙනවද කියලා බලන්න පුළුවන් මෙන්න මෙහෙමයි බලන්නේ අපි අර ඉස්සෙල්ලා ගියා නේද සකසනේ පරිවිතර බලන්න ඒ වගේම අපි යන්නේ ඩිස්පීසි මතට ඩිස්පීසි මතට යනවා මෙන්න ඩිස්පීසි ඉන්නවා මෙතන ඩිස්පීසි ඉන්නවා ඩිස්පීසි ඩබල් ක්ලික් කරලා ඕපන් කරනවා එතන අපි රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් යන්න නැතුව මේ උඩම තියනවා ඕපන් එතෙන්ට යනවා ඔන්ද මම මේ පෙන්නන්නේ මගේ කම්පියුටර් එකේ තියෙන hard disk එක. මම චුට්ටක් මේක ටිකක් ලොකු කරන්නම් මෙන්න මේ වගේ. දැන් මේ පෙන්නන්නේ පහලින් ඔයාලට මගේ hard disk එක තියෙන විදිය. දැන් මේක අපි එක එක type වලින් බලන්න පුළුවන්. මේ local disk C, new volume E, new volume F කියලා පෙන්නන්නේ මගේ කම්පියුටරේ hard disk එක partition කරලා තියෙන කොටස් වලට වෙන් කරලා තියෙන මේ කොටස් ටික. දැන් මේ කැපැසිටි පෙන්වයි පොඩ්ඩක් වෙන මේ වගේ මට්ටමකට ගමු. ඔය තියෙන්නේ. දැන් අපිට කැපැසිටිස් පෙන්වනවා. මේ තියෙන්නේ මෙන්න මේ C කියන කොටස මේ C E F Y කොටස් කඩන විදිය පොඩ්ඩක් දැනට නැහැ සිලබස් එකේ. අපිට 10 5 ඔය තමයි සිලබස් එකේ තියෙන්නේ. මේකේ තියෙනවා ගිගාබයිට් 149ක්. මේ පළවෙනි කොටසේ 149ක් තිබුණාට තව ෆ්‍රී තියෙන ගිගාබයිට් 61යි. මෙන්න මේ කොටස ගත්තම 199ක් තියෙනවා GB. තව 152ක් ඩේටා දාන්න පුළුවන් GB. මෙතන තියෙනවා ගිගාබයිට් 115ක්. නමුත් තව 100 නව තව 91ක් ෆ්‍රී තියෙනවා. ඔය විදිහට ෆ්‍රී තියෙන. දැන් මේ ෆ්‍රී ප්‍රමාණය තමයි නිල් පාටින් පෙන්නන්නේ අපි යූස් කරලා තියෙන ඩේටා ප්‍රමාණය. අපි භාවිත කරලා තියෙන ප්‍රමාණය. මේ ඉතිරි ටික තමයි හිස් ප්‍රමාණය පෙන්නන්නේ. එතකොට මේ hard disk එක කොටස් තුනකට වෙන් කරලා තියෙනවා වෙන් කරලා තියෙන පොතේ කෑලි කඩලා නෙමෙයි අපි ලොජිකලි වෙන් කරලා තියෙන්නේ ඉලක්කම් මට්ටමේ වෙන් කරලා තියෙනවා group තුනකට වෙන් බෙදාගෙන තියෙනවා ඒ කොටස් තුනේ ධාරිතාවන් තමයි මෙන්න මෙහෙම පෙන්වුම් කරන්නේ ඒක නිසා මේ තුනේම එකතුව තමයි අපි hard disk එකේ සම්පූර්ණ ධාරිතාවය විදිහට සලකන්නේ දැන් මේ මගේ ලැප්ටොප් එකේ එක hard disk එකයි තියෙන්නේ අපිට පුළුවන් අවශ්‍ය නම් අර SSD කියපු type එකේ hard disk එකක් set කරගන්න මේකේ තියෙන CD ROM එක ගලවලා අයින් කරලා එතෙන්ට දාගන්න පුළුවන් SSD මට්ටමේ hard disk එකක්. එතකොට ඒ සම්බන්ධ වෙනම technologies කෙනෙකුට කියලා හදා ගන්න ඕනේ. ඒක නම් අත්නම් කරගන්න පුළුවන්. උපකරණ ගෙනාවා set කරගන්න පුළුවන්. ටිකක් මෙල වැඩි
හැබැයි කම්පියුටර් ස්පීඩ් එක වැඩි වෙන දැන් මයි කම්පියුටර් පොඩි ඩිලේ එකක් ඒ කියන්නේ ස්පීඩ් අඩු ගතියක් ඔබ දකින්න ඇති මුලින් මොන් කරන්න ගිය වෙලාවේ ඒක හදා ගන්න පුළුවන් අපිට SSD එකක් වගේ කම්පියුටර් සෙට් කරා නම් හොඳයි එතකොට ඔහොම තමයි පුතේ අපි hard disk එක capacity test එක බලා ගන්න එතකොට අපිට පුළුවන් ඕන නම් මේකක් උඩ right click කරලා ඒකේ properties වලට ගිහින් බලන්න යටම තියෙන properties එතෙන් ගියාම වෙනවා මෙන්න මේ වගේ පොඩි analysis එකකුත් දෙනවා මේ gigabyte byte වලින් කොච්චරද එහෙම පෙන්වන්න කරනවා තවත් විස්තර ටිකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා දැන් අපි තව දෙයක් මෙතන තමයි පුතේ අපේ ප්‍රධාන දත්ත ගබඩාව අපි හිතමු අපේ කම්පියුටරේට pen එකක් සම්බන්ධ කරා CD එකක් දැම්මා DVD එකක් දැම්මා මේවා බලන්නත් අපි එන්න ඕනේකම තියෙන්නේ මෙන්න මේ this PC මතට ගිහින් open කරන එක තමයි එතකොට pen එකක් ගෙවුවොත් මෙතන තමයි pen එක සමහර ළමයි pen එකකට copy කරගන්න විදිහ දන්නේ නැහැ pen එක කම්පියුටර් ගෙවම open වෙන්නේ කොහෙද කියන්න දන්නේ නැහැ මෙන්න මෙතන this PC වල තමයි සියලුම ගබඩාවල් ටික පෙන්වන්න කරන්න අපිට මෙහෙම බලා ගන්න පුළුවන් pen එක ගෙවුවත් මෙතන පෙන්නනවා CD එකක් දැම්මා නම් මෙන්න මෙතන අපිට පෙන්වන CD එක දැම්මා කියන්නේ එතකොට අපි ඒක double click කරලා ඕපන් කරගන්න පුළුවන්. දැන් අපි නිකන් තියෙද්දි මේ CD-යක් නැතුව තියෙද්දි මෙයාව ඩබල් ක්ලික් කරොත් එහෙම වෙන්නේ මොකද්ද? ඔන්න එහෙනම් දාන්න CD-යක් කියලා මගේ ලැප් එකේ CD-ROM එක එළියට එනවා. CD-යක් දාන්න පුළුවන් මට්ටමට හැදෙනවා. ඒක තමයි message එකක් ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට. දැන් මෙයාව ඩබල් ක්ලික් කරොත් එහෙම මෙහෙම අපිට මේකේ ඇතුලේ තියෙන දේවල් ටික බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතෙන්ට ගියොත් එහෙම මෙන්න ඩබල් ක්ලික් කරා ඒක ඇතුලේ තියෙන folders ටික බලන්න පුළුවන්කම තියෙනවා ඊට පස්සේ මෙන්න මේ තියෙන කොටස අපි දන්නවා Windows කියන දේ Windows ගබඩා වෙලා තියෙන්නේ මෙන්න මේ C කියන කොටස උන මම පොඩ්ඩක් ඕපන් කරලා පෙන්නන්නම් මේකේ තමයි දරුවෝ අපිට අවශ්‍ය කරන මේ ප්‍රධාන ෆයිල් ටික ඔපරේටින් සිස්ටම් එක මෙහෙයුම් පද්ධතිය ඇතුළු පරිගණකේ පාලනය කරන ෆයිල් ටික ඔක්කොම තියෙන්නේ මෙන්න මේ C කියන කොටසට ඇවිල්ලා එතකොට මේ සියල්ල දෘඩ තැටියේ hard disk එකේ ගබඩා වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි දෘඩ තැටිය සම්බන්ධව පුතේ ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මේ වෙනකොට අද දවසේ අපි කතා කරා පොඩි පොඩි මාතෘකා කිහිපයක්. ඒ අතර බලමු නැවත පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා මොනවද අපි කතා කරේ කියන්න. අද මේ පටන් ගත්තේ පිරිවිතර සම්බන්ධව මෙන්න මෙතනදී මෙන්න මෙතනදී අපි පටන් ගත්තේ පරිගණක වර්ග කතා කරා අපි එතනදී සේවාදායක මේස පරිගණක සියල්ල මේකක පරිගණක උකුල් පරිගණක නෝට්බුක් ටැබ්ලට් වැඩහල් පරිගණක සුකුරු ජංගම දුරකථන මේ වගේ දේවල් කතා කරා ඊට පස්සේ මෙන්න මේ පොඩි ඇක්ටිවිටියක් කරා ඒකම පරයන්ත උපාංග කතා කරා පරයන්ත උපාංග කියන්නේ ඉන්පුට් අවුට්පුට් සහ ස්ටෝරේජ් ඩිවයිසස් ආදාන ප්‍රතිදාන සහ ගබඩා කියන ආචයන උපාංග වලට තමයි අපි පෙරිපරල් ඩිවයිසස් එතනම් පරයන්ත උපාංග කියලා කියන්නේ ඒ උපාංග හඳුනාගත්ත ඉන්පුට් මොනවද මේ ඉන්පුට් ඩිවයිසස් මොනවද කියලා ලිව්වා අවුට්පුට් ඩිවයිසස් මොනවද කියලා ලිව්වා ආචයන උපාංග නැත්නම් ස්ටෝරේජ් ඩිවයිසස් මොනවද කියලා අපි ලිව්වා ඒ වගේ කතා කරා ඊට පස්සේ පිරිවිතර වලට යන්නේ පිරිවිතර කියලා කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා පිරිවිතර වලදී අපි මුලින්ම සකසණය ගැන තමයි කතා කරේ සකසණය කොයි වගේ දෙයක්ද කොහොමද සකසණය වේගයෙන් මනින්නේ මොන වගේ වැඩද කරන්නේ මොනවද මේකේ සකසණයට අන්තර්ගත වෙලා තියෙන්නේ වයි කටයුතු කරුණු තමයි අපි කතා කරේ ඊට පස්සේ අපි කතා කරා මෙන්න මේ hard disk එක නැත්නම් දෘඩ තැටිය සම්බන්ධව දුරතටියක් ඇයි කොහොමද දුරතටියක ධාරිතාවය මනින්නේ කොහොමද දුරතටියක් ඕපන් කරන්නේ ඔය කියන කරුණු. එතකොට අපිට ඊළඟ දවසේ වෙද්දි කතා කරන්න පුළුවන් මෙන්න මේ සම්දර්ශකය කියන්නේ මොකද්ද කියලා සහ ඉන් ඉදිරියට මේ පාඩමේ තියෙන කොටස් ටික. හොඳයි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන අපි ලබන සතිය නැවත හමු වෙමු සම්දර්ශකය කියන මාතෘකාවත් එක්ක ඊගෙන කතා කරන්න. අයිබෝන්.